අයිබන් සෙල් දෙනාටම අද මින් ඔනිහ පොතේ 16 වෙනි පාඩමේ වචන මාලාව තමයි සාකච්ඡා කරන්න යන්නේ. අද අපිට හම් වෙන පළවෙනි වචන තමයි නොරිමස් කියන. නොරිමස් කියන එකේ සිංහල තේරුම ඉන්නේ නගිනවා කියන අදහස. නගිනවා. අපිට උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් දෙන්ෂානි නොරිමස්. දෙන්ෂානි නොරිමස්. ඒ කියන්නේ මොකද්ද? දුම්රියට නගිනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. දෙන්ෂානි නොරිමස්. ඔයගොල්ලෝ මෙතනින් හොඳට මතක තියාගන්න. මොකක් හරි එක වාහනයකට හරි දුම්රියකට හරි නගිනකොට අපි දාන්නේ මොකද්ද? නී නිපාතේ තමයි දාන්නේ. දෙන්ෂානි නොරිමස්. ඊළඟට ඔරිමස්. ඔරිමස් කියලා කියන්නේ බහිනවා කියන අදහස් තමයි එතනින් ඉන්නේ. බහිනවා. අපිට කියන්න පුළුවන් දෙන්ෂාවෝ ඔරිමස්. දෙන්ෂාවෝ ඔරිමස්. ඒ කියන්නේ මොකද්ද? දුම්රියෙන් බහිනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. දුම්රියෙන් බහිනවා. දෙන්ෂාවෝ ඔරිමස්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙතෙන්දි මොකක්ද ඇවිල්ලා තින්නේ? මේ ඕනිපාතේ තමයි මෙතෙන්දි ඇවිල්ලා තින්නේ. අපිට උඩ වචනේදී ආවේ දෙන්ෂානි නොරිමස්. දුම්රියට නගිනවා මෙතෙන්දි එන්නේ දෙන්ෂාවෝ ඔරිමස්. දෙන්ෂාවෝ ඔරිමස්. ඒ කියන්නේ දුම්රියෙන් බහිනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. එතකොට මේ නොරිමස් එක්ක එන්නේ නීනිපාතේ, ඊට පස්සේ ඔරිමස් එක්ක එන්නේ ඕනිපාතේ. ඒක ගොඩාක් අවස්ථාවලදී ග්‍රැමර් පැටර්න් වලදී අහනවා. ඒකින්ද ඔයගොල්ලෝ ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හොඳයි, ඊළඟ එක නොරිකයමස්. නොරිකයමස් කියලා කියන්නේ මාරු වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. උදාහරණයක් විදිහට දුම්රියකින් දුම්රියකට මාරු වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. නොරිකයමස් ඔයගොල්ලෝ සාමාන්‍ය කොහරි දුර ගමනක් යනකොට දුම්රියෙන් ජපානයේදී ඔයගලන්ට සිද්ධ වෙනවා. තව දුම්රියකින් තව දුම්රියකට මාරු වෙන්නේ. එහෙම නැත්නම් බස් එකකින් තව බස් එකකට මාරු වෙන්නේ. ඒ අදහස් තමයි මෙතනින් එන්නේ නොරිකයමස් කියලා කියන්නේ මාරු වෙනවා කියන එක. ඊට පස්සේ අබිමස්. අබිමස් කියලා කියන්නේ නානවා කියන එක. අබිමස්. අබිමස් කියලා කියන්නේ නානවා කියන එක. වාට කියන්න පුළුවන් ශවාවෝ අබිමස්. ශවාවෝ අබිමස්. ඒ කියන්නේ මොකද්ද? ශවයකින් නානවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඊළඟට ඉරෙමස්. ඉරෙමස් කියලා කියන්නේ ඇතුළට දානවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඇතුළට දානවා ඉරෙමස්. ඊළඟට දශිමස්. දශිමස් කියලා කියන්නේ පිටතට දමනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. එහෙම නැත්නම් පිටට දමනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. දශිමස්. හොඳයි, ඊළඟ එක ඔරොෂිමස්. ඔරොෂිමස් කියලා කියන්නේ ගන්නවා කියන අදහස එන්නේ. හැබැයි මේකේ සම්පූර්ණ අදහස එන්නේ උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම ඔකනේ ඔරොෂිමස් කියලා. ඒකේ අදහස එන්නේ ගිනුවෙන් සල්ලි ගන්නවා. ඒ කියන්නේ සල්ලි ගන්නවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඔයා කියන්නේ ATM machine එකකින් නැත්තම් ඔයාගේ බැංකු පොතෙන් සල්ලි ගන්නවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඊළඟට හයිරිමස්. හයිරිමස් කියලා කියන්නේ ඇතුල් වෙනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් දෛගගුණි හයිරිමස්. දෛගගුණි හයිරිමස්. ඒ කියන්නේ මොකද්ද? විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. දෛගගුණි හයිරිමස්. ඔයගොල්ලොත් මෙතන මතක තියාගන්න ඕනේ මෙතනින් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? නීනිපාතේ. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. දෛගගුණි හයිරිමස් කියන විදිහට තමයි අපි ඒක කියන්නේ. හොඳයි, ඊළඟට බලන්න. ඊළඟට තියෙන මෙන්න මේ වචනේ දෙමස්. දෙමස් කියලා කියන්නේ පිටත් වෙනවා කියන එක. එහෙම නැත්නම් පිට වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඒ කියන්නේ ඔයා කිව්වොත් එහෙම දෛගගුවෝ දෙමස් කියලා. ඒ කියන්නේ මෙයා උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. මෙතෙන්දිත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මොකද්ද? දෛගගුවෝ දෙමස්. ඕනිපාතයත් එක්ක තමයි මේ දෙමස් සම්බන්ධ වෙන්නේ. දෛගගුවෝ දෙමස්. විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. දෛගගුණි හයිරිමස්. අපි උඩදී සාකච්ඡා කරේ ඒක. දෛගගුණි හයිරිමස් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. දෛගගුවෝ දෙමස් විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙනවා. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. හොඳයි, ඊළඟ වචනේ ඔෂිමස්. ඔෂිමස් කියලා කියන්නේ ඔබනවා, එහෙම නැත්නම් තල්ලු කරනවා කියන අදහස් තමයි මෙතනින් එන්නේ. ඒ කියන්නේ ගොඩක් අවස්ථාවලදී ඕගලන්ට මේ කාන්ජියත් සමග මේක දැක ගන්න පුළුවන් ජපානයේ තියෙන දොරවල් වල. ඒ කියන්නේ දොරවල් වලත් අපි සිංහලෙන් ගහලා තල්ලු කරන්න කියලා. ඒ විදිහට ජපානෙත් මෙන්න මේ කංජියත් එක තමයි ඔෂිමස් කියලා ගහලා තියෙන දොරවල් වල. ඒ කියන්නේ ඒක අදහස තල්ලු කරන්න, එහෙම නැත්නම් ඔබන්න කියන අදහස තමයි එතනින් එන්නේ ඔෂිමස්. ඊළාට නොමිමස්. නොමිමස් කියලා කියන්නේ බොනවා කියන අදහස. මෙතෙන්දි අපිට මේ බොනවා කියන එක අපිට ගන්න පුළුවන් වතුර බොනවා කියන්නත් පුළුවන්. ඒ වගේම මේකේ අනිත් අදහස් තමයි අරක්කු බොනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. කියන්නේ කවුරු හරි අහන්න පුළුවන් වාගෙන් නොමිමස්කා කියලා. ඒ නොමිමස්කා කියන එකෙන් තේරුම එන්නේ බොනවාද කියලා අහන්නේ. මොනවාද බොනවාද කියලා අහන්නේ? ඇල්කොහොල් බොනවාද කියලා තමයි ඔයගෙන් අහන්නේ. වා දැන් සාමාන්‍යයෙන් පිටරට පුද්ගලයෙක්ින්ද වාගෙන් ජපන් කෙනෙක් අහන්න පුළුවන් නොමිමස්කා කියලා. ඒ නොමිමස්කා කියන එකේ තේරුම එන්නේ ඔයා වතුර බොනවාද කියන්නේ එක නෙමෙයි අහන්නේ. එයා එතෙන්දි අහන්නේ ඔයා අරක්කු බොනවාද කියන එක තමයි එතනින් අහන්නේ. ලැට හජිමිමස්. හජිමිමස් කියලා කියන්නේ පටන් ගන්නවා කියන එක. හොඳයි, ඊළඟ පදේ තමයි කෙන්ගගුෂිමස්. කෙන්ගගුෂිමස් කියලා කියන්නේ නැරඹීමට යනවා කියන අදහස එතනින් එන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලට කියන්න පුළුවන්
කෞතුකාගාරයක් නැරඹීමට යනවා. ඒ වගේ දෙයක් නැරඹීමට යනවා කියලා කියන්නේ ඔයා මෙන්න මේ කෙන්ගකුෂිමස් කියන වචනේ තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට දැනුම ලබා ගන්න ඔයා යම් කිසි තැනක් නැරඹීමට යනවා. ඒකට තමයි අපි කියන්නේ කෙන්ගකුෂිමස් කියලා. ඊළඟට දෙන්වෂිමස්. දෙන්වෂිමස් කියලා කියන්නේ දුරකථන ඇමතුමක් දෙනවා කියන අදහස් තමයි එතනින් එන්නේ. ඊට පස්සේ වකයි. වකයි කියලා කියන්නේ තරුණ. ඊළඟට නගයි. නගයි කියලා කියන්නේ දිග. ඊළඟට මිජිකයි. මිජිකයි කියලා කියන්නේ කෙටි. එහෙම නැත්නම් කොට කියන අදහස් තමයි එතනින් එන්නේ. ඊට පස්සේ අකරුයි. අකරුයි කියලා කියන්නේ දීප්තිමත් කියන අදහස. ඊට පස්සේ කුරයි. කුරයි කියලා කියන්නේ අඳුරුයි කියන අදහස් තමයි එතනින් එන්නේ. හොඳයි ඊළඟට කරදා. කරදා කියලා කියන්නේ ඇඟ. ඊට පස්සේ අතම. අතම කියලා කියන්නේ ඔළුව. ඒ වගේ මොලේටත් අපිට කියන්න පුළුවන් අතම කියලා. උදාහරණයක් විදිහට ගොඩක් කට්ටිය ඔයාලට කියන්න පුළුවන් අතමග ඊ කියලා. අතමග ඊ කියලා කියන්නේ ඔළුව හොඳයි වගේ අදහසක් එනවා. ඒ කියන්නේ එතනින් වක්‍රාකාර අදහස එන්නේ මොලේ හොඳයි. ඒ කියන්නේ ඔයාට හොඳට මොලේ තියෙනවා කියන අදහස තමයි එතනින් එන්නේ. එතකොට අතම කියන එක මොලේටත් අපිට කියන්න පුළුවන් අතම කියලා. ඒ වගේම ඔළුවටත් අපිට කියන්න පුළුවන් අතම කියලා. ඊට පස්සේ කමි. කමි කියලා කියන්නේ කෙස් කොණ්ඩේ කියන එක. මෙතන මේ කංජියත් එක්ක මේ කමි කියන එක ගත්තොත් ඒකේ අදහස එන්නේ කෙස් කොණ්ඩේ කියන එක. ඊළඟට තව කමි කියලා ශබ්දයක් එනවා. ඒ කමි එක අපි හඳුන්වන්නේ පත්තර එහෙම නැත්නම් කඩදාසි කොලයටත් අපිට කියන්න පුළුවන් කමි කියලා. ඒක හින්දා මේ කමි කියන එකේ ආකාර දෙකක් තියෙනවා. එකක් මේ කොණ්ඩේ කෙස් කියන එක, අනිත් එක තමයි පත්තර කොලේ කියන එක. ඒක හින්දා මේ දෙක පටලව ගන්න එපා. මේක අපි වෙන් කරලා හඳුනා ගන්න මෙන්න මේ කංජියෙන්. කංජිය තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. හොඳයි ඊළඟ එක කව. කව කියලා කියන්නේ මුහුණ. ඊට පස්සේ මේ කියලා කියන්නේ ඇස. ඊට පස්සේ මිමි. මිමි කියලා කියන්නේ කන. ඊළඟට හනා. හනා කියලා කියන්නේ නහය. මේ හනා තව එකක් ඕගලන්ට හම්බ වෙලා ඇති. අනිත් හනා එක තමයි මලටත් අපි කියනවා හනා කියලා. හැබැයි මේ මලට කියන හනා එකයි නහයට කියන හනා එකයි වෙනස වෙන්නේ කංජියේ වෙනස තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. අනිත් ශබ්ද කිරීම දෙකම එකයි. හැබැයි කංජියේ වෙනස්කම් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. මෙතෙන්දි මේ හනා කියලා කියන්නේ නහයට. ඊළඟට කුචි. කුචි කියලා කියන්නේ කට. ඊළඟට හා. හා කියලා කියන්නේ දතට. හොඳයි ඊළඟ වචනේ ඔනක. ඔනක කියලා කියන්නේ බඩ, එහෙම නැත්නම් උදරයට. ඊට පස්සේ අෂි. අෂි කියලා කියන්නේ කකුල, එහෙම නැත්නම් පයට අපිට කියන්න පුළුවන් අෂි කියලා. ඊට පස්සේ සේ. සේ කියලා කියන්නේ උසට. අපිට කියන්න පුළුවන් සේගා තකයි. සේගා තකයි කියලා කියන්නේ උසයි කියන අදහස තමයි එතනින් එන්නේ. ඊළඟට සේබිසු. සේබිසු කියලා කියන්නේ සේවය කියන එක. මේ සර්විස් කියන එක ඉංග්‍රීසියට පෙරලල් තමයි ඒගොල්ලෝ අරන් තියෙන්නේ මේ සේබිසු විදිහට. ඒකයි ඒක එතන කතගණාවලින් ලියලා තියෙන්නේ. සර්විස් කියලා කියන්නේ සේවය කියන එක. හොඳයි ඊළඟ පදේ තමයි ජොගින්. ජොගින් කියලා කියන්නේ අර සෙමින් දිවීම. එහෙම නැත්නම් ඉංග්‍රීසි වචනයම තමයි ඒක ජොගින් එක. මේ ජොගින් එකෙන්ම තමයි මේ ජපන් භාෂාවට ජොගින් කියන එක ආවේ. ජොගින් කියලා කියන්නේ සෙමින් දිවීම. එහෙම නැත්නම් අපිත් කියන්නේ ජොගින් කරනවා කියලා. ඒ විදිහට ජපන් කට්ටියත් කියන්නේ ජොගින් ඕ ෂිමස්. ජොගින් ඕ ෂිමස්. ඒ කියන්නේ මොකද්ද? සෙමින් දිවීම කියන එක තමයි ඒකේ සිංහල අදහස එන්නේ. ඊළඟට ෂවා. ෂවා කියලා කියන්නේ ෂවර් එක. අපිත් කියන්නේ ෂවර් එකක් දාගන්න යනවා කියලා. ඒ වගේ ෂවර් කියලා කියන්නේ මේ ෂවර් එකට. ඊළඟට මිදොරි. මිදොරි කියලා කියන්නේ කොළපාට, එහෙම නැත්නම් හරිත වර්ණය කියන අදහස තමයි එතනින් එන්නේ. ඊට පස්සේ ඔතෙරා. ඔතෙරා කියලා කියන්නේ පන්සල. එහෙම නැත්නම් බෞද්ධ පන්සල කියලාත් අපිට මේකට කියන්න පුළුවන්. බෞද්ධ පන්සලට අපි කියන්නේ ඔතෙරා කියලා. ඊළඟට ජින්ජා. ජින්ජා කියලා කියන්නේ මේ ෂින්ටෝ පූජ්‍ය ස්ථානය. එහෙම නැත්නම් ෂින්ටෝ පන්සල. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ෂින්ටෝ දේවාලය කියලා. ඒ ඔක්කොටම කියන්නේ අපි ජින්ජා කියලා. කියන්නේ ජපානයේ ප්‍රධානම ආගම තමයි මේ ෂින්ටෝ ආගම. ඒ වගේම ඕගලන්ට ජපානයේ ගොඩාක් මේ ෂින්ටෝ ශ්‍රයින්, ඒ කියන්නේ මේ ජින්ජා ඔයාලන්ට දැක ගන්න පුළුවන්. ඒ ෂින්ටෝ ශ්‍රයින් වලට, එහෙම නැත්නම් ෂින්ටෝ පූජ්‍ය ස්ථාන වලට අපි කියනවා ජින්ජා කියලා. හොඳයි ඊළඟ වචෙන් තමයි බන් කියන එක. බන් කියලා කියන්නේ වෙනි අංකයේ කියන එක. උදාහරණයක් විදිහට ඔයා කිව්වොත් එහෙම ඉචිබන් කියලා පළවෙනි අංකය, නිබන් දෙවෙනි අංකය. ඒ විදිහට අපිට මේ අංක ගණන් කරන්න අපිට මේ බන් කියන එක ඕන වෙනවා. බන් කියලා කියන්නේ වෙනි අංකයේ කියන අදහස තමයි එතනින් එන්නේ. ඊළඟට දෝයත්තේ. දෝයත්තේ කියලා කියන්නේ කොහොමද කියන අදහස තමයි එතනින් එන්නේ. උදාහරණයක් විදිහට ඔයාට අහන්න පුළුවන් දෝයත් ඉකිමස්කා. දෝයත් ඉකිමස්කා කියන්නේ කොහොමද යන්නේ කියන අදහස් තමයි එතනින් එන්නේ. මේ විදිහට මේ දෝයත්ෙත් ගොඩක් අවස්ථාවලදී අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඊපස්සේ දොනෝ. දොනෝ කියලා කියන්නේ කොයි
කවර කියන අදහස එනවා. ඒ කියන්නේ දෙක තුනක් තියෙන තැනකින් තෝරලා ගන්නකොට ඔයාට සිද්ධ වෙනවා දොන කියන පදේ භාවිතා කරන්න. ඒක සිංහල අදහස වෙන්නේ කොයි කවර කියන එක. ඊට පස්සේ එනවා දොරේ කියන එක. මේ දොරේ කියන එකේත් අදහස එන්නේ කවර එකද කියන අදහස තමයි එතනින් එන්නේ දොරේ කියන එක. ඒකත් මේ දෙක තුනක් තියෙන තැනකින් එනවා නැත්නම් තුන හතරක් වැඩි ගාණක් තියෙන තැනකින් ඔයාට මොකද්ද කියලා අහලා දැනගන්න කවර එකද කියලා අහලා දැනගන්න මේක භාවිතා කරන්න සිද්ධ වෙනවා දොරේ කියන පදේ. ඊළඟට සුගෝයි දෙස්නේ. සුගෝයි දෙස්නේ මේ අපිට එන්නේ එක එක මේ කයිව වලදී. ඒ කියන්නේ කතා කරනකොට තමයි අපිට මේ හම්බ වෙන්නේ සුගෝයි දෙස්නේ. සුගෝයි දෙස්නේ කියලා කියන්නේ හැබෑටම නියමයිනේ මාරයිනේ වගේ අදහසක් තමයි එතනින් යන්නේ. මේ නේ පදේ අපිට අපේ සිංහල භාෂාවෙත් තියෙනවානේ. ඒ වගේ තමයි සුගෝයි දෙස්නේ කියලා කිව්වහම හැබෑටම නියමයිනේ මාරයිනේ කියන අර විශ්මය ප්‍රකාශ කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් මේ සුගෝයි දෙස්නේ කියන පදේ. හොඳයි ඊළඟට එනවා ඊයේ මදා මදා දෙස්. ඊයේ මදා මදා දෙස්. ඒ කියන්නේ මොකද්ද? නැහැ මට ඒතරම් බෑ කියන අදහස් තමයි එතනින් එන්නේ. මේක ගොඩක් අවස්ථාවලදී කවුරු හරි කෙනෙක් අපිට ප්‍රශංසා කරනකොට මොකක් හරි දෙයකට අපිට ප්‍රශංසා කරන ඔයා ගොඩක් හොඳට ඒක කරනවා කියලා. එතකොට අපි ඒක බැහැර කරන්න ඒ කියන්නේ එහෙම නෑ මට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා තාම එච්චර බෑ කියලා කියන්න අපි මේ ප්‍රශංසාව පොඩ්ඩක් අර මේ ප්‍රතිචාර දක්වන්නේ. මේ ප්‍රශංසාවට ප්‍රතිචාර දක්වන තමයි මේක යොදාගන්නේ. උදාහරණයක් විදිහට ඔයාට කියනවා නිහොංගෝ ගා යෝසු දෙස්නේ කියලා. ඒ කියන්නේ ජපන් කෙනෙක් ඔයාට කියනවා නිහොංගෝ ගා යෝසු දෙස්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔයා ජපන් කතාවට ගොඩක් දක්ෂයි කියලා එයා කියනවා. එතකොට ඔයා කියන්නේ නැහැනේ හයි ජෝසු දෙස් කියලා. ඔව් මම දක්ෂයි කියලා ඔයා කියන්නේ. එතකොට ඔයාට කියන්න වෙන පදේ තමයි ඊයේ මදා මදා දෙස්. ඊයේ මදා මදා දෙස්. ඒ කියන්නේ මොකද්ද? නැහැ මට ඒ තරම් බෑ මට තව ගොඩක් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා කියන අදහස තමයි එතනින් එන්නේ. ඒ ප්‍රශංසාව බැහැර කළා. නෑ නෑ මට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා මම එච්චරම දක්ෂ පුද්ගලෙක් නෙමෙයි කියන අදහස තමයි එතනින් එන්නේ. එතකොට කවුරු හරි ඔයාලට කිව්වොත් එහෙම නිහොංගෝ ගා ජෝසු දෙස් නේ කියලා ඔයාලට කියන්න පුළුවන් ඊයේ මදා මදා දෙස් කියලා. ඊයේ මදා මදා දෙස්. නැහැ මට ඒතරම් බැහැ මට තව ගොඩක් දුර ඉගෙන ගන්න තියෙනවා කියලා ඔයාලට කියන්න පුළුවන්. ඒකින්ද මේකත් ගොඩක් වැදගත් වෙන පදයක්. හොඳයි ඊළඟට ඔහිකි දශි දෙස්කා. ඔහිකි දශි දෙස්කා ඒ කියන්නේ මොකද්ද? ගිනුමින් සල්ලි ගන්නවද කියන අදහස් තමයි එතනින් එන්නේ. මේකත් අපිට මේ කයිවවලදී තමයි හම්බ වෙලා තියෙන්නේ. ඔහිකි දශි දෙස්කා. මෙතෙන්දිත් මේ ඕ කියන පදය මේකේ මේ පොලයිට් භාවය වැඩි කරන. ඒ කියන්නේ මේකේ ගෞරවාන්විත භාවය වැඩි කරන තමයි යොදාගෙන තියෙන්නේ. ඔහිකි දශි දෙස්කා. එහෙම නැත්නම් මේක අපිට සාමාන්‍ය වශයෙන් යොදා ගන්න පුළුවන් හිකි දශි දෙස්කා. හිකි දශි දෙස්කා කියලා කියන්නේ ගිනුමින් සල්ලි ගන්නවාද කියන එක. ඒක ගොඩාක් පොලයිට් කරන්න එතන දාලා තිනවා ඕ අකුර ඔහිකි දශි දෙස්කා. ගිනුමින් සල්ලි ගන්නවාද කියන එක තමයි ඒකේ සිංහල තේරුම එන්නේ. හොඳයි ඊළඟ වචනේ තමයි මසු. මසු කියලා කියන්නේ පළමුව කියන අදහස. ෆස්ට් ඔෆ් ඕල් කියන ඉංග්‍රීසි අදහස එනවා. ඊට පස්සේ සුගිනි. සුගිනි කියලා කියන්නේ ඊළඟට කියන අදහස තමයි එතනින් එන්නේ. ඊට පස්සේ කැෂෝ කාඩ්. කැෂෝ කාඩ් කියලා කියන්නේ බැංකු කාඩ් පත. එහෙම නැත්නම් මේ කෑෂ් කාඩ් එකට. මේ කෑෂ් කාඩ් එක තමයි ඒගොල්ලෝ ජපන් වලට පෙරලලා කැෂෝ කාඩ් විදිහට අරගෙන තියෙන එක. ඒක කතගණ වලින් එතන ලියලා තියෙන්නේ. ඊට පස්සේ අංශෝ බංගෝ. අංශෝ බංගෝ කියලා කියන්නේ පින් අංකය. එහෙම නැත්නම් පාස්වර්ඩ් එක. මේ අපිට ATM එකෙන් සල්ලි ගන්නකොට අපි ගහනවානේ අංක හතරක පින් අංකයක්. ඒකට තමයි මේ අපි කියන්නේ අංශෝ බංගෝ කියලා. ඊළඟට කිංගගු. කිංගගු කියලා කියන්නේ මුදල් ගණන. ඒ කියන්නේ වාට බැංකු ATM මැෂින් එකෙන් වාට ගන්න ඕන මුදල් ගණන අපි එතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. ඒ මුදල් ගණනට තමයි අපි කියන්නේ කිංගගු කියලා. ඊට පස්සේ කකුණින්. කකුණින් කියලා කියන්නේ තහවුරු කිරීම. ඒ කියන්නේ කන්ෆර්මේෂන් එක. වාට ඔක්කොම ATM මැෂින් එකෙන් මුදල් ගන්නකොට ඔක්කොම කරලා වාට තහවුරු කිරීමේ බටන් එක ඔබන්න ඕනේ කකුණින් එක. ඒකට තමයි කකුණින් කියලා කියන්නේ තහවුරු කිරීම. ඊළාට බොතන්. බොතන් කියලා කියන්නේ මේ බොත්තමට. මේකත් මේ බටන් කියන එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ජපන් භාෂාවට බොතන් කියන එක. අපිත් කියන්නේ බටන් එක ඔබන්න කියලා. ඒ වගේ තමයි මේ බටන් එකට තමයි මේගොල්ලෝ බොතන් කියලා කියන්නේ. ඒක සිංහල අදහස ඉන්නේ බොත්තම. හොඳයි අපි පෙරදී මේ verb තේෆම් භාවිතා කරලා ඉගෙන ගත්තේ මොකක් හරි කරමින් පවතින දෙයක් ගැන විස්තර කරන්න. ඒ වගේම verb තේපෝම් මු ඊ දෙස්කා කියන එක මම පෙරපාඩම දීගන්නවා. මේ කලාට කමක් නැද්ද වගේ වාක්‍ය රටා ගොඩනගන්න තමයි අපි verb තේපෝම් භාවිතා කරේ. ඊළඟට අපිට මේ verb තේපෝම් භාවිතා කරලා අපිට දිග වාක්‍ය හදන්න පුළුවන්.
ඒක භාවිතා කරලා අපිට දිගට කතා කරන්න පුළුවන්. මේකේ දැන් සමීකරණයන්නේ මේ විදිහට verb tay form එක ඊට පස්සේ verb tay form දෙක ඒ විදිහට මේ තේ ආකාරයේ ක්‍රියාපද එකිනෙකට සම්බන්ධ කරලා අපිට අන්තිම ක්‍රියාපදය අපිට දාන්න පුළුවන් ඒක තේ ආකාරයේ නෙමේ සාමාන්‍ය ක්‍රියාපදේ දාන්න පුළුවන්. එහෙම දාලා අපිට ක්‍රියාපද කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඒක මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. එකිනෙකට පිළිවෙලින් කරන් ලබන ක්‍රියාවන් කිහිපයක් විස්තර කරන විට එම ක්‍රියාවන් verb tay form මගින් සම්බන්ධ කර එම වාක්‍ය අවසන් ක්‍රියාපදයේ මගින් එහි කාල නිරූපණය තැබිය හැකිය. ඒ කියන්නේ අපිට මේ verb tay form වලින් ක්‍රියාපද කිහිපයක් සම්බන්ධ කරලා මේ ක්‍රියාපදයේ අවසානයට අපිට පුළුවන් ඒකේ කාලය තියන්නේ. මම මුලින්ම ඔයගලන්ට වාක්‍ය තුනක් පෙන්වන්නම්. ඒ ඊට පස්සේ මම මේ වාක්‍ය තුන කොහොමද එකිනෙකට verb tay form භාවිත කරලා සම්බන්ධ කරන්නේ කියලා කියලා දෙන්නම්. බලන්න පළවෙනි වාක්‍යය ඒක මේ විදිහට තියෙනවා. අසා ජොගින් ඕ ෂිමස්. අසා ජොගින් ඕ ෂිමස්. ඒ කියන්නේ මොකද? අසා කියලා කියන උදේට ජොගින් ඕ ෂිමස් කියලා කියන්නේ මේ ජොගින් කරනවා කියන එක. මේක තමයි පළවෙනි වාක්‍ය. මේක අපි සාමාන්‍ය ඉගෙනගත්ත වාක්‍යයක්. ඊට පස්සේ මම ගන්නවා දෙවෙනි වාක්‍ය මේ විදිහට. ශවාවෝ අබිමස්. ශවාවෝ අබිමස්. ඒ කියන්නේ මොකද? ශව එකක් දානවා කියන අදහස තමයි එතනින් එන්නේ. ශවාවෝ අබිමස්. ඊළඟට එක ගම්. ඒකේ තියෙනවා මෙහෙම කයිෂායේ ඉකිමස්. කයිෂායේ ඉකිමස්. ඒ කියන්නේ මොකද්ද? වැඩට යනවා කියන සිංහල අදහස තමයි එතනින් එන්නේ. දැන් මට ඕනේ මෙහෙම කියන්න. උදේට ජොගින් කරලා ශව එකක් දාලා වැඩට යනවා කියන අදහස තමයි මට කියන්න ඕනේ. මෙතෙන්දී අපි කරන්නේ මෙන්න මේ පළවෙනි වාක්‍යයේ සහ දෙවෙනි වාක්‍යයේ තියෙන verbs ඒ කියන්නේ ක්‍රියාපද ඒවැ තේ ෆෝම් වලට හරවනවා. හරවලා එකිනෙකට සම්බන්ධ කරලා අවසාන ක්‍රියාපදේ සාමාන්‍ය විදිහටම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මෙතන ජොගින් ඕ ෂිමස් කියන එක අපිට කියන්න පුළුවන් ජොගින් ඕ ෂිතේ. ඊට පස්සේ ශවාවෝ අබිමස් කියන එක අපිට කියන්න පුළුවන් ශවාවෝ අබිතේ කියලා. ඊට පස්සේ කයිෂායේ ඉකිමස් කියන එක සාමාන්‍ය විදිහටම තියන්න පුළුවන්. එහෙම තිබ්බහම මෙන්න මේක තමයි වාක්‍යෙන්නේ. අසා ජොගින් ඕ ෂිතේ ශවාවෝ අබිතේ කයිෂායේ ඉකිමස්. ඒ කියන්නේ මොකද? ඒක සිංහල අදහසින් උදේට ජොගින් කරලා ශව එකක් දාලා වැඩට යනවා කියන අදහස තමයි එතනින් එන්නේ. මෙතෙන්දී අපි කරේ මොකද්ද? මේ හැම වාක්‍යෙම verb එක එහෙම නැත්නම් ක්‍රියාපදේ අපි ඒක tay form එකට හැරෙව්වා. tay form එකට හරවලා ඒ ටික ඔක්කොම එකතු කළා. මම හිතනවා ඔයගලන්ට දැන් ඒක තේරුම් යන්නේ නැති කියලා. මෙතෙන්දී අපි කරේ මේ tay form භාවිතා කරලා වාක්‍ය කිහිපයක් එකිනෙකට එකතු කිරීමක් තමයි සිද්ධ කරේ. අපි මේක තව උදාහරණකින් පැහැදිලි කරගන්න බලමු. බලන්න ඊළඟ උදාහරණය ඒකෙ මෙහෙම තියෙනවා. කෝබේ ඉත්තේ ඒගාවෝ මිතේ ඕචාවෝ නොමිමස්ටා. ඒ කියන්නේ මොකද්ද? කෝබේ ගිහිල්ලා චිත්‍රපටියක් බලලා තේ එකක් බිව්වා කියන අදහස තමයි එතනින් එන්නේ. කෝබේ ඉත්තේ. මේ ඉත්තේ කියලා කියන්නේ මේ ඉකිමස් කියන එකේ තේ ෆෝම් එක තමයි ඉත්තේ කියන එක. ඒගාවෝ මිතේ. මිමස් එකේ තේ ෆෝම් එක තමයි මිතේ කියන එක. ඕචාවෝ නොමිමස්ටා. තේ බිව්වා කියන අදහස තමයි එතනින් එන්නේ. එතනින් ඕගලන්ට පේනවා ඇති මේ නොමිමස්ටා කියලා ඒකේ කාලය නිරූපණය කරලා තිනවා. කාලය අතීත කාලයෙන් තමයි ඒක තියලා තින්නේ. ඒ කියන්නේ මෙයා කෝබේ ගිහිල්ලා චිත්‍රපටියක් බලලා තේ එකක් බිව්වා කියන අදහස තමයි එතනින් එන්නේ. අපිට මේ අවසාන ක්‍රියාවෙන් මේ වාක්‍යයේ කාලය නිරූපණය කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ වාක්‍යය. ඒකේ මෙහෙම තිනවා. කිනෝන බං හොන්ඕ යොන්දේ සීදීඕ කීතේ නිමස්ටා. ඒකේ තේරුම මොකද්ද? කිනෝන බං ඒ කියන්නේ මොකද්ද? ඊයේ හවස හොන්ඕ යොන්දේ පොතක් කියවලා සීදීඕ කීතේ සීඩි එකක් අහලා නිමස්ටා. නිමස්ටා කියලා කියන්නේ නිදිය ගත්තා කියන අදහස. ඒ කියන්නේ ඊයේ හවස පොතක් කියවලා සීඩි එකක් අහලා නිදිය ගත්තා කියන අදහස තමයි එතනින් එන්නේ. මෙතන අපි තේ ෆෝම් වලින් සම්බන්ධ කරනකොට අපිට ඔයගලන් තේරණ ඇති මේක කරලා අරක කරලා මෙහෙම කළා කියන අදහස තමයි එතනින් එන්නේ. අපි ක්‍රියාපද කීපයක් තියෙන වාක්‍යයක් සම්බන්ධ කරගෙන යනකොට අර ලා සවුන්ඩ් එකක් තමයි එන්නේ. කියන්නේ උදේට බත් කාලා නාලා නිදිය ගත්තා ඒ වගේ. ඒ විදිහට තමයි ජපන් භාෂාවේදීත් යන්නේ. අපි තව උදාහරණයක් බලමු. ඒකේ මෙහෙම තියෙනවා. නිචියෝබි ජූජිගොරෝ ඔකිතේ සම්පෝෂ්තේ ෂොකියෝ ෂිමස්. ඒ කියන්නේ මොකද්ද? මෙතෙන් තියන්නේ නිචියෝබි ජූජිගොරෝ ඉරිදා 10ට පමණ ඔකිතේ. ඔකිතේ කියලා කියන්නේ නැගිටලා සම්පෝෂ්තේ. සම්පෝෂ්තේ කියලා කියන්නේ මේ පොඩි අර වෝක් එකක් ගන්නවා ඇවිදින්න යනවා කියන අදහස තමයි එතනින් එන්නේ. ඊට පස්සේ ෂොකුජිෂිමස්. ෂොකුජිෂිමස් කියලා කියන්නේ ආහාර ගන්නවා කියන එක. ඒක සිංහල තේරුම අපි සම්පූර්ණයෙන් කිව්වොත් අපිට කියන්න පුළුවන් ඉරිදා 10ට විතර නැගිටලා පොඩි වෝක් එකක් දාලා පොඩ්ඩක් ඇවිදලා ආහාර ගන්නවා කියන අදහස තමයි එතනින් එන්නේ. ඒක මේ
ඊගිද දවසක් කියන අදහස් තියෙන. එතකොට මේක සෑමදාම මෙයා කරන එකක් හින්ද ඒක ඒගොල්ලෝ වර්තමාන කාලෙන් තමයි තියලා තියෙන්නේ. ෂොකුජි ෂිමස් කියන එක. එතන කාලය වෙනස් කරලා නැහැ. මේ විදිහට අවසාන ක්‍රියාවෙන් අපිට පුළුවන් කාලය නිරූපණය කරන්න. මං හිතන ඔයගලට දැන් මේක තේරුම් ගන්න ඇති කියලා. මේ තේ ෆෝම් වලින් ක්‍රියාපද අපිට එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම එකිනෙකට සම්බන්ධ කරගත්තාම අපිට මේ තේ ෆෝම් වලින් තමයි දිගටම කතා කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ දිග වාක්‍ය රටා ලියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යම්කිසි කතාවක් දිගටම කරන් යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තේ ෆෝම් වලින් එකිනෙකට සම්බන්ධ කිරීමෙන්. මොකද අපි කතා කරනකොට අපි කතා කරන වාක්‍ය ඇතුලේ ක්‍රියාපද රාශියක් තියෙනවා. ඒ ඔක්කොම එකට එකතු කරන්න අපිට ඕන වෙනවා මෙන්න මේ තේ ෆෝම් එක. මං හිතනවා මේ වාක්‍ය රටා ටික ඔයගලන්ට තේරුම් ගන්න ඇති කියලා. ඔයගලන්ට පුළුවන් තව මේ මින්නෝන් නිහඟ පොතේ තියෙන උදාහරණ භාවිතා කරලා මේ වගේ වාක්‍ය රටා ගොඩනගාගෙන තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න. හොඳයි, අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මේ ඊ විශේෂණ සහිත වාක්‍ය කිහිපයක් තිබුණොත් මේ ඊ විශේෂණ සහිත වාක්‍ය කොහොමද එකිනෙකට සම්බන්ධ කරන්නේ කියලා. මෙතෙන්දී අපි කරන්නේ මේ ඊ විශේෂණේ ඊ කොටස අයින් කරලා ඒකට කුතේ එකතු කරනවා. එතකොට අපිට පුළුවන් මේ කුතේ එකතු වෙච්ච ඊ විශේෂණ එකිනෙකට සම්බන්ධ කරගෙන මේ වාක්‍ය ගොඩනගන්න. ඒ කියන්නේ ඊ විශේෂණ සම්බන්ධ වෙච්ච වාක්‍යයක් ගොඩනගන්න. මේකත් හරියට දැන් මම ඔයගලන්ට පෙරදී ඉගන්නුවනේ තේ, ඒ කියන්නේ ක්‍රියාපදවල තේ ෆෝම් හදන හැටි. එතෙන්දී අපි කරේ ඒ ක්‍රියාපදේ තේ ෆෝම් එක හදලා ඒ තේ ෆෝම් තමයි එකිනෙකට සම්බන්ධ කරේ. ඒ විදිහටම තමයි දැන් මෙතන මේ ඊ විශේෂණයේත් හරියට මේක නිකන් තේ ෆෝම් එකක් වගේ. ඊ විශේෂණයේ තේ ෆෝම් එකක් වගේ. ඒකට අපි කුතේ කියන එක එකතු කරලා ඒ කුතේ සම්බන්ධ වෙච්ච ඊ විශේෂණ ටික තමයි අපි එකිනෙකට සම්බන්ධ කරලා ලොකු වාක්‍යයක් ගොඩනගන්නේ. ඊ විශේෂණ වලට කුතේ එකතු කරලා මේක මොඩිෆයි කරගන්න හැටි අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මම මේක මෙහෙම පැහැදිලි කරා. ඊ විශේෂණ එකිනෙකට සම්බන්ධ කිරීමේදී එහි ඊ කොටස ඉවත් කර කුතේ එකතු කළ යුතුය. මම ඊ විශේෂණ කිහිපයක් අරගෙන මෙතෙන්දි මම මේක මේ විදිහට පැහැදිලි කරලා තිනවා. අපි බලමු මේක පළවෙනි උදාහරණය. ඒක මෙහෙම තිනවා. ඕකී කියලා තිනවා. ඕකී කියලා කියන්නේ මේ ලොකුයි කියන එක. ඒකේ දැන් අවසාන අකුර තමයි ඊ. ඒක ඊ විශේෂණයක්. අපි කරන්න මොකද්ද මේකේ මෙන්න මේ ඊ කොටස අයින් කරනවා. ඒකට අපි මෙන්න මේ කුතේ කියන කොටස එකතු කරනවා. එතකොට මොකක්ද වෙන්නේ අපිට? ඒ කියනවා මෙන්න මේ විදිහට ඕකි කුතේ කියලා. ඕකි කුතේ. ඒ විදිහට අපිට මේක කුතේ හදා ගන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට තව ඊ විශේෂණයක් ගමු. චීසයි. චීසයි කියලා කියන්නේ මොකද්ද? චීසයි කියලා කියන්නේ පොඩි කියන එක. ඒකට අපි මේ කුතේ එකතු කරාම මොකක්ද වෙන්නේ? චීසකුතේ. චීසකුතේ කියන එක තමයි ඒකට එන්නේ. ඊළඟ එක ගමු තකයි. තකයි එකට අපි කුතේ එකතු කරාම මොකක්ද වෙන්නේ? තකකුතේ. තක කුතේ කියන එක. ඊළඟට නගයි. නගයි කියලා කියන්නේ දිගයි කියන එක. ඒකට අපි කුතේ එකතු කරාම මොකක්ද වෙන්නේ? නග කුතේ. නග කුතේ කියන එක. ඊළඟට ඔයිෂි. ඔයිෂි කියලා කියන්නේ රසයි කියන එක. මේක මොකද්ද මේ කුතේ එකතු කරාම එන්නේ? අපිට කියන්න පුළුවන් ඔයිෂි කුතේ. ඔයිෂි කුතේ කියන එක. ඊළඟට තව එකක් තියෙනවා. මේක විශේෂ අවස්ථාවක්. ඊ. ඊ කියලා කියන්නේ හොඳයි කියන එක. අපි මේකට යෝයි කියලාත් කියනවා. මේකත් ඊ විශේෂණයක්. එතකොට මේකට කුතේ එකතු කරාම මොකක්ද වෙන්නේ? මේකට ඕගලන්ට හිතෙන්න පුළුවන් කුතේ එකතු කරාම ඊ කුතේ කියලා අපිට කියන්න පුළුවන් කියලා. හැබැයි අපිට මේකට ඊ කුතේ කියලා කියන්න බෑ. මේකට අපි යෝයි කියලාත් කියනවනේ. ඒක හින්දා අපිට මේකට කියන්න පුළුවන් යොකුතේ කියලා. යොකුතේ. යොකුතේ කියන එක තමයි මේකේ කුතේ සම්බන්ධ කරාම එන්නේ. මේක ඕගොල්ලෝ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අවස්ථාවක්. මොකද සමහර අවස්ථාවලදී වාක්‍ය රටාවලදී අපිට මෙන්න මේ ඊ කියන එක එකතු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකේ කුතේ ආකාරය තමයි යොකුතේ කියන එක. හොඳයි, අපි බලමු දැන් ඊ විශේෂණයක් සහිත වාක්‍යයක් කොහොමද තවත් වාක්‍යයක් එක්ක සම්බන්ධ කරන්න කියලා. මම මෙතෙන්දි ගත්තා මේ විදිහට පළවෙනි වාක්‍ය. මීරා සංවා වකයි දෙස්. මීරා සංවා වකයි දෙස්. වකයි කියලා කියන්නේ තරුණයි කියන එක. ඒක ඊ විශේෂණයක්. අපි තව වාක්‍යයක් ගමු. ඒක මෙහෙම තියෙනවා. මීරා සංවා ගෙන්කි දෙස්. මීරා සංවා ගෙන්කි දෙස්. ඒ කියන්නේ මොකද? මීරා මහතා ජව සම්පන්නයි. එහෙම නැත්නම් මීරා මහතා නිරෝගිමත් කියන අදහස තමයි එතනින් එන්නේ. ඒක නම් මේ ගෙන්කි කියන එක නා විශේෂණයක්. දැන් මෙතන වකයි කියන එක ඊ විශේෂණයක්. දැන් අපිට කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ ඊ විශේෂණය මේ දෙවන වාක්‍යයත් එක්ක සම්බන්ධ කරන එක. එතකොට අපි කරන්න සිද්ධ වෙන්නේ ආගලන්ට පෙරදී පැහැදිලි කරා වගේ මෙන්න මේ වකයි කියන එකේ ඊ කොටස අයින් කළා. ඒකට කුතේ එකතු කළා. දෙවන වාක්‍යයත් එක්ක සම්බන්ධ කරන්න තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු කොහොමද කරන්න කියලා. මෙන්න මේ විදිහට තමයි කරන්නේ. මීරා සංවා වක කුතේ ගෙන්කි දෙස් කියලා අපිට ඒක වාක්‍ය දෙක සම්බන්ධ කරන්න පුළුවන්. මීරා සංවා වක කුතේ ගෙන්කි දෙස්. මේ වකයි කියන එක කුතේ එකතු කළා, වක කුතේ කරා.
දැන් මෙතන මේ මිරාසං කියන කතෘ එකම කතෘනේ ඒකින්ද අපිට ආයෙත් එතෙන්දි භාවිත කරන්න ඕනේ ඒකින්ද අනිත් කොටස එකතු කරා ගෙන්කි දෙස් කියන එක මිරාසං වා වකකුතේ ගෙන්කි දෙස් ඒකේ සිංහල අදහස එන්නේ මිරා මහතා තරුණ ජව සම්පන්න කෙනෙක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මිරා මහතා තරුණ වගේම ජව සම්පන්න කෙනෙක් කියලා ඒ විදිහට අපිට පුළුවන් මේ ඊ විශේෂණයක් ආවොත් ඒකට කුතේ එකතු කරලා ඊළඟ වාක්‍යයත් එක්ක සම්බන්ධ කරන්න. මම හිතනවා මේ ටික ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. හොඳයි අපි මේක තවත් උදාහරණකින් පැහැදිලි කරගන්න බලමු. හොඳයි බලන්න ඊළඟ වාක්‍ය. ඒක මෙහෙම තියෙනවා. Kinowa tenki ga yokute atsukatta desu. Kinowa tenki ga yokute atsukatta desu. ඒකේ සිංහල තේරුම මොකද්ද? ඊයේ කාලගුණය හොඳ වෙලා රස්නි දිනයක් වුණා කියන එක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඊයේ කාලගුණය හොඳ වෙලා ඒ වගේම රස්නි දිනයකුත් වුණා කියන අදහස් තමයි එතනින් එන්නේ. මෙතෙන්දිත් ඕගලන්ට පේනවා ඇති මේ යොකුතේ කියන එකෙන් තමයි ඊළඟ වාක්‍යයට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ යොකුතේ කියන එක කොහොමද ඇවිල්ලා තින්නේ? මේ ඊ කියන එක තමයි අපි යොකුතේ විදිහට සම්බන්ධ කරගෙන එතන තියෙන්නේ. මේ අපි තව උදාහරණයක් බලමු. ඒක තියෙනවා මෙහෙම. වතෂිනෝ හෙයාවා සෙමකුතේ කුරයි දෙස්. වතෂිනෝ හෙයාවා සෙමකුතේ කුරයි දෙස්. ඒ කියන්නේ මොකක්ද? වතෂිනෝ හෙයා කියලා කියන්නේ මගේ කාමරේ. සෙමයි කියලා කියන්නේ පටුයි කියන එක. එහෙම නැත්නම් පොඩි කියන එක. කුරයි කියලා කියන්නේ අඳුරුයි කියන එක. එතකොට වතෂිනෝ හෙයාවා සෙමකුතේ කුරයි දෙස් කියලා කියන්නේ මගේ කාමරය පටුයි ඒ වගේම අඳුරුයි කියන අදහස තමයි එතනින් එන්නේ. හොඳයි අපි තව උදාහරණයක් ගමු. ඒක මෙහෙම තියෙනවා. වතෂිනෝ කැමරාවා ඕකිකුතේ උමොයි දෙස්. වතෂිනෝ කැමරාවා ඕකිකුතේ උමොයි දෙස්. ඒ කියන්නේ මොකද? මගේ කැමරා එක ඕකිකුතේ ලොකුයි ඒ වගේම ඔමොයි දෙස්. ඔමොයි දෙස් කියලා කියන්නේ මොකද්ද? බරයි කියන අදහස් තමයි එතනින් එන්නේ. මගේ කැමරා එක ලොකුයි වගේම බරයි කියන අදහස් තමයි එතනින් එන්නේ. එතකොට මේකේ මෙන්න මේ වගේ දේවල් ටිකකුත් මට ඕගලන්ට පැහැදිලි කරන්න ඕනේ. දැන් පළවෙනි එක ගත්තොත් ඒකේ තියෙනවා කිනෝවා තෙන්කි ගා යොකුතේ අත්සුකත්තා දෙස්. මේක හැමයි මේ දෙකේම ඕගලන්ට පේනවා ඇති දෙකේම ප්ලස් පොයින්ට් එකක් තමයි කියලා තියෙන්නේ. තෙන්කි ගා යොකුතේ තෙන්කිගා යොකුතේ කියලා කියන්නේ කාලගුණය හොඳ වෙලා ඒකත් හොඳ ප්ලස් පොයින්ට් එකක් අත්සුගත්තා. අත්සුගත්තා කියලා කියන්නේ පොඩ්ඩක් රස්නේ දිනයක් වුණා. ඒකත් ප්ලස් පොයින්ට් එකක්. මේ ජපන් කට්ටිය දැන් රස්නේ වුණා කියන එකත් ඒගොල්ලන්ට හොඳ ප්ලස් පොයින්ට් එකක්. එතකොට මේක මම මෙහෙම කියලා තියෙනවා මේක දෙකම ප්ලස් පොයින්ට් එකක්. මේ ක්‍රියාපද දෙකෙන්ම පැහැදිලි කරන්නේ හොඳ දෙයක්. ඒ දෙකම ප්ලස් පොයින්ට් එකක්. ඊළඟට දෙවෙනි වාක්‍යය ගත්තොත් ඒකෙ මෙහෙම තියෙනවා වතෂිනෝ හෙයාවා සෙමකුතේ කුරයි දෙස්. මගේ කාමරය සෙමයි කියලා කියන්නේ පටුයි ඒ වගේම කුරයි දෙස් අඳුරුයි. එතකොට මේ දෙක ගත්තොත් මොකද්ද මේ ක්‍රියාපද දෙක? ඒක ප්ලස් පොයින්ට් එකක්ද නෙගටිව් පොයින්ට් එකක්ද? මේ දෙකම ගත්තොත් සෙමයි කියලා කියන්නේ පටුයි. ඒකත් හොඳ නැති දෙයක්. ඒ කියන්නේ ඒකත් නෙගටිව් එකක්. මේ කුරයි කියලා කියන්නේ අඳුරුයි. අඳුරුයි කියන්නේ ඒකත් නෙගටිව් එකක්. දැන් මේ වාක්‍යය ගත්තොත් මේ ක්‍රියාපද දෙකම මේ ක්‍රියාපද දෙකෙම විස්තර කරන්නේ නෙගටිව් පොයින්ට් දෙකක්. ඒ කියන්නේ ඍණාත්මක අදහස් දෙකක් තමයි මේකෙන් නිරූපණය කරන්නේ. ඊළඟට අන්තිම එක ගත්තොත් අතෂන කැමරාව ඕකි කුතේ ඔමොයි දෙස්. මගේ කැමරා එක ලොකුයි ඒ වගේම බරයි. ඒක ගත්තොත් ලොකුයි කියන එකත් දැන් කැමරා එකක් වුණාම ටිකක් පොඩි වෙලා මේ බර අඩු වුණොත් ඒක ගොඩක් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. දැන් මෙතන ලොකු වෙලා ඒක බරත් වැඩි වෙලා. එතකොට මොකද්ද මේ දෙක ගත්තොත් මේකත් නෙගටිව් පොයින්ට් එකක්. මේ ඍණාත්මක අදහස් දෙකක් තමයි මෙතෙන් විස්තර කරලා තියෙන්නේ. එතකොට ඒකත් ඍණාත්මක අදහස් දෙකක්. ඔයගලන්ට පේන ඇති මේ වාක්‍ය රටා ස්වරූපයේ මගින් අපිට විස්තර කරන්න පුළුවන් ප්ලස් ප්ලස් පොයින්ට් විස්තර කරන්න පුළුවන් නෙගටිව් නෙගටිව් පොයින්ට් උත් විස්තර කරන්න පුළුවන්. ප්ලස් ප්ලස් ඒ කියන්නේ ධනාත්මක අදහස් දෙකකුත් ඍණාත්මක අදහස් දෙකකුත් විස්තර කරන්න පුළුවන්. හැබැයි ධනයි ඍණයි ආවොත් ධනාත්මක අදහසකුයි ඍණාත්මක අදහසකුයි ආවොත් අපිට ඒක විස්තර කරන්න අමාරුයි. මෙන්න මේ වාක්‍ය රටාවෙන් ඒකට අපිට වෙන ක්‍රමයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මම ඒක පසුව ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. දැන්ට මේක මේ විදිහට මතක තියාගන්න. අපි මෙතෙන්දි විස්තර කරේ ප්ලස් ප්ලස් පොයින්ට් ඒ කියන්නේ ධනාත්මක අදහස් දෙකක්. එහෙම නැත්තම් ඍණාත්මක අදහස් දෙකක් තමයි අපි මෙතෙන්දි විස්තර කරේ මේ වාක්‍ය රටාව භාවිතා කරලා. ඒක දැනට ඔයගොල්ලෝ ඒ විදිහට මතක තියාගන්න. මම ඉස්සරහට ඒක පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ප්ලස් මයිනස් පොයින්ට් දෙකක් ආවොත් විස්තර කරන්න කියලා. හොඳයි ඊළඟට මම පැහැදිලි කරන්න යන්නේ මේ නා විශේෂණ එකිනෙකට සම්බන්ධ කරලා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා. මේ නා විශේෂණ එකිනෙකට සම්බන්ධ කරනකොට අපි කරන්නේ ඒකේ නා කොටස අයින් කරලා ඒකට දේ එකතු කරනවා. ඔයගලන්ට මතක ඇති අපි සාමාන්‍ය ක්‍රියාපද එකිනෙකට සම්බන්ධ කරගත්තේ ඒකේ තේ ආකාරය හදාගත්තා. ඊළඟට
ඊ විශේෂණය කියන එකට සම්බන්ධ කරනකොට අපි ඒකට කුතේ එකතු කරලා කුතේ ආකාරය හදාගත්තා. දැන් මෙතෙන්දී ना විශේෂණ කියන එකට සම්බන්ධ කරනකොට අපි කරන්නේ ඒකේ ना කොටස අයින් කරලා ඒකට දේ එකතු කරලා ඒකේ දේ ආකාරය හදා ගන්නවා. මම ඒක මේ විදිහට පැහැදිලි කරා. ना විශේෂණ එකිනෙකට සම්බන්ධ කිරීමේදී එහි ना කොටස ඉවත් කර දේ එකතු කළ යුතුය. හොඳයි අපි බලමු දැන් මේකේ ना කොටස ඉවත් කරලා කොහොමද අපි දේ ආකාරයේ මේ ना විශේෂණ වල හදාගන්නේ කියලා. බලන්න පළවෙනි උදාහරණය ඒකේ තියෙනවා මෙහෙම handsome una කියලා අපි කරන්නේ මේකේ ना කොටස අයින් කරනවා. ना කොටස අයින් කළා ඒකට දේ එකතු කරනවා. එතකොට ඒකේ දේ ආකාරය එනවා handsome දේ handsome දේ කියලා එනවා. ඊළඟට එනවා kireina. kireina කියලා කියන්නේ ලස්සන පිරිසුදු කියන එක. ඒකට අපි දේ එකතු කරාම අපිට එනවා kirei de කියලා. ඊළඟට sukina. sukina එතකොට අපිට ඒකේ දේ ආකාරය හදා ගන්න පුළුවන් දේ එකතු කළා. එතකොට එනවා suki de කියලා. ඊළඟට hetana. hetana කියලා කියන්නේ අදක්ෂ වගේ අදහසක් එන්නේ. එතකොට අපි ඒකට කරන්නේ na ඉවත් කළා දේ එකතු කරාම හෙතා දේ කියලා එනවා. ඊළඟට යුමේනා. යුමේනා කියලා කියන්නේ ප්‍රසිද්ධ කියන එක. ඒකේ අපි දේ ආකාරය හදාගන්නේ මේකේ නාය ඉවත් කරලා දේ එකතු කරනවා. එතකොට එනවා යුමේ දේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ නා විශේෂණ වල කොහොමද දේ ආකාරය හදාගන්නේ කියලා. අපි බලමු මේ දේ ආකාරයට හදාගත්ත නා විශේෂණ භාවිතා කරලා කොහොමද දිග වාක්‍යයක් නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් මේ නැත්නම් වාක්‍ය දෙකක් කොහොමද එකිනෙකට සම්බන්ධ කරන්නේ මෙන්න මේ දේ ආකාරයට හදාගත්ත නා විශේෂණ භාවිතා කරලා කියලා. හොඳයි බලන්න පළවෙනි උදාහරණේ. ඒකේ තියෙනවා මෙහෙම මීරා සංවා හැන්සම් දේ සින්සෙට්සු දෙස්. මීරා සංවා හැන්සම් දේ සින්සෙට්සු දෙස් කියලා කියන්නේ මීරා මහතා කඩවසම් වගේම කරුණාවන්ත කෙනෙක් කියන අදහස තමයි එතනින් එන්නේ. හැන්සම් කියලා කියන්නේ කඩවසම් කියන එක. සින්සෙට්සු කියලා කියන්නේ කරුණාවන්ත කියන එක. අපි බලමු තව උදාහරණයක්. ඒකේ තියෙනවා මෙහෙම නරාවා සිසුකදේ කිරේින මචි දෙස්. නරාවා සිසුකදේ කිරේින මචි දෙස්. ඒ කියන්නේ මොකද්ද? නරා සිසුකදේ කියන්නේ ගොඩක් නිස්කලංක කිරේින මචි දෙස්. ලස්සන නගරයක් කියන එක තමයි එතනින් එන්නේ. මේ සිසුක කියන එක නා විශේෂණයක්. ඒකේ දේ ආකාරය තමයි සිසුක දේ කියන එක. සිසුක දේ කියන එක තමයි මේ කිරේින මචි කියන එකට සම්බන්ධ කරලා තියෙන්නේ. නරාවා සිසුක දේ කිරේින මචි දෙස්. හොඳයි ඊළඟ එක සන්තෝෂ සංවා ගෙන්කි දේ සින්සෙට්සු දෙස්. සන්තෝෂ සංවා ගෙන්කි දේ සින්සෙට්සු දෙස්. ඒ කියන්නේ මොකද්ද? සන්තෝෂ මහතා ගෙන්කි දේ. ගෙන්කි දේ කියලා කියන්නේ හොඳ නිරෝගිමත්. ඒ වගේම සින්සෙට්සු දෙස් කරුණාවන්තයි කියන අදහස තමයි එතනින් එන්නේ. තව උදාහරණයක් ගමු. ඒකේ තියෙනවා මෙහෙම යමනාශිවා ෆුබෙන් දේ ඔමශිර කුණයි දෙස්. යමනාශිවා ෆුබෙන් දේ ඔමශිර කුණයි දෙස්. ඒ කියන්නේ මොකද්ද? යමනාශි කියන ප්‍රදේශයේ ෆුබෙන්. ෆුබෙන් කියලා කියන්නේ පහසුකම් මදි කියන අදහස එතනින් ඉන්නේ. ඔමශිර කුණයි කියලා කියන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් කරන්න නැහැ. ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං නැහැ කියන අදහස තමයි එතනින් එන්නේ. යමනාශිව ෆුබෙන් දේ ඔමශිර කුණයි දෙස්. මේ ෆුබෙන් කියලා කියන්නේ නා විශේෂණයක්. ඒකේ දේ ආකාරය තමයි ෆුබෙන් දේ කියන එක. හොඳයි මම හිතනවා දැන් ඔයගලන්ට ඒ ටික තේරෙන්නේ නැති කියලා. කොහොමද මේ නා විශේෂණ සහිත වාක්‍ය රටා එකිනෙකට සම්බන්ධ කරන්නේ කියලා. මෙතෙන්දිත් මම ඔයගලන්ට පැහැදිලි කරන්න දෙයක් තියෙනවා. දැන් මේ පළවෙනි එක ගත්තොත් මීරා සංවා හැන්සම් දේ සින්සෙට්සු දෙස්. මේක මේ සම්බන්ධ කරලා තියෙන්නේ දෙකම ප්ලස් පොයින්ට් දෙකක්. ඔයගලන්ට පේනවා ඇති ධන ධන දෙකක් තමයි ධනාත්මක ආකල්ප දෙකක් තමයි මෙතෙන්දී සම්බන්ධ කරලා තියෙන්නේ. හැන්සම් දේ හැන්සම් කියන එක ධනාත්මකයි. ඊළඟට කරුණාවන්ත කියන එකද ධනාත්මකයි. ඒ දෙක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයගලන්ට පේනවා ඇති මෙතන නරාවා සිසුකදේ කිරේින මචි දෙස්. මේ සිසුක කියන එකත් ප්ලස් පොයින්ට් එකක්. ඊට පස්සේ කිරේින කියන එකත් ලස්සනයි කියන එකත් ප්ලස් පොයින්ට් එකක්. ඒකේ හොඳ දෙයක්. ඒ දෙකත් ඒ විදිහට සම්බන්ධ කරලා අවුලක් නැහැ. ඊළඟට තියෙන සන්තෝෂංග ගෙන්කි දේ සින්සෙට්සු දෙස්. ඒ කියන්නේ මොකද? මෙයා ජව සම්පන්නයි, නිරෝගිමත්, ඒ වගේම කරුණාවන්තයි. ඒකත් ප්ලස් පොයින්ට් දෙකක් තමයි එතෙන්දී අපි සම්බන්ධ කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා යමනාශිව ෆුබෙන් දේ ඔමශිර කුණයි දෙස්. ඒ කියන්නේ මොකද? යමනාශි කියන නගරයේ ෆුබෙන්. ෆුබෙන් කියලා කියන්නේ පහසුකම් මදි කියන අදහස. එතකොට ඒක ඍණාත්මක එකක්. ඔමශිර කුණයි. ඒක ගොඩක් ඉන්ටරෙස්ටින් නෑ. ගොඩක් ඉන්ටරෙස්ටින් දේවල් කරන්න නෑ කියන අදහස තමයි එතනින් එන්නේ. ඒකත් ඍණාත්මක දෙයක්. එතකොට මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ මේ ඍණාත්මක දේවල්. මයිනස් පොයින්ට් දෙකක් තමයි එතෙන්දිත් සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති අර ඊ විශේෂණ වලදී වගේම අපි මෙතෙන්දිත් සම්බන්ධ කරන්න ඕනේ ධන ධන දෙකක් හරි ඍණ ඍණ දෙකක් හරි. හැබැයි ධන ඍණ දෙකක් අපි මෙතෙන්දි සම්බන්ධ කරලා නැහැ. හොඳයි අපි බලමු එහෙනම් ඊළඟට කොහොමද මේ ධන ඍණ දෙකක් ආවොත්. ඒ කියන්නේ
प्लस पॉइंट है कोई माइनस पॉइंट है कोई हमने तो माइनस पॉइंट है कोई प्लस पॉइंट है कोई आवत को हम देखें इनका संबंध कर गाने किया होंगे मंद है मित्र दी पहली करण यानी में ते हो दे योदागत है नुह की अवस्था है कि ना अभी ई विशेषण सहित वाक्य रटा सह ना विशेषण सहित वाक्य रटा संबंध कराना ते हरि दे हरि की ना पद योदागत දැන් අපි මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ මේ තේ හෝ දේ යන පද යොදාගත නොහැකි අවස්ථාව තමයි මම පැහැදිලි කරන්න යන්නේ මම මේක මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා මෙතන තේ හෝ දේ මගින් සම්බන්ධ කළ හැක්කේ සමාන ලක්ෂණ සහිත ඒ කියන්නේ ධනාත්මක හෝ ඍණාත්මක කියන ඒ සමාන ලක්ෂණ සහිත විශේෂණ පද වේ එකිනෙකට විරුද්ධ ලක්ෂණ ඇති පද සම්බන්ධ කිරීමට ගා නිපාතේ භාවිත කළ යුතුය මම ඔයගලන්ට පෙරදී පැහැදිලි කරලා දුන්නා ප්ලස් පොයින්ට් දෙකම ප්ලස් පොයින්ට් නම් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම දෙකම මයිනස් පොයින්ට් නම් ඒ දෙකම අපිට තේ හෝ දේ භාවිත කරලා සම්බන්ධ කරන්න පුළුවන් මේ විශේෂණ පද එකිනෙකට සම්බන්ධ කරන අවස්ථාවලදී. හැබැයි මේ විශේෂණ පද දෙක ධන සහ ඍණ આવොත් අපිට මේ දෙක තේ හරි දේ හරි යොදාගෙන සම්බන්ධ කරන්න බෑ. අපිට ඒක ගා නිපාතේ භාවිත කරලා තමයි සම්බන්ධ කරන්න සිද්ධ වෙන්නේ. මම ඒක උදාහරණ මගින් පැහැදිලි කරන්න බලන්න පළවෙනි උදාහරණේ. ඒක මෙහෙම තියෙනවා. කොනොහෙ ආවා सेमा कुते किरेई देस कोनो है आवा सेमा कुते किरेई देस इत्तो कोड़ मुकादमे मितने कियला दीन कोनो है आवा सेमा कुते किरेई देस मे कामरे सेमा कुते एक याना पाटुई कुड़ाए की याना दहास किरेई देस कियला क्या नी लस्सनाई पीरिस्तु दुई की ना दहास तमें इतनी गिन मे सेमाई की नहीं का तमा ये के माइनस पॉइंट का मे के प्लस पॉइंट का तमा किरेई एक याना लस्सनाई की नहीं दें आपे क्यों होते हैं कोनो है आवा सेमा कुते किरेई देस कियला මේ කාමරය පටුයි වගේම ලස්සනයි කියන අදහසක් තමයි එතනින් එන්නේ. හැබැයි මේක ජපන් භාෂාවේදී එච්චර ගැළපෙන වාක්‍යයක් නෙමෙයි. මේක වැරදි මේ වාක්‍ය මෙහෙම කිව්වොත්. ඒක හින්දා මම මේක වැරද්දක් දානවා මෙතෙන්ට. මොකද මේ වාක්‍ය වැරදි. මොකද මයිනස් පොයින්ට් එකකුයි ප්ලස් පොයින්ට් එකකුයි අපි එකතු කරලා තිනවා තේ එකතු කරලා මේ කුතේ එකතු කරලා අපි එකතු කරලා තිනවා. එහෙම එකතු කරොත් මේක වැරදි. හැබැයි අපිට මේක මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. कोनोहे आवा सेमाई देस गा किरेई देस कोनोहे आवा सेमाई देस गा किरेई देस एक क्या नुकसान मे कामरे कुड़ाई नामुत लस्सनाई केला अपने क्या नुकसान पुलो इत्तो कोटे तमे आपे मिन्ने मे गानी पाते उदागने तरह गानी पाते सिंहला दासेनो नामुत कियने कर मे कामरे पाटुई नामुत लस्सनाई कीना दास तमे थिंगे ने कोनोहे आवा सेमाई देस गा किरेई देस एहम तमे आपे सामान्य कियने මේ ගා නිපාතේ දාලා තමයි මේ දෙකේ මයිනස් ප්ලස් පොයින්ට් තිබුණොත් එහෙම නැත්නම් ප්ලස් මයිනස් පොයින්ට් තිබුණොත් ඒ දෙක සම්බන්ධ කරන්නේ අපි මේ ගා නිපාතේ දාලා. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න සිද්ධ වෙනවා. හොඳයි අපි තව උදාහරණයක් ගමු. ඒක මෙහෙම තිනවා. ටෝකියෝ වා නිගියා කදෙස් ගා ඔමොෂිරොයි දෙස්. ටෝකියෝ වා නිගියා කදෙස් ගා ඔමොෂිරොයි දෙස්. ඒ කියන්නේ මොකද්ද? ටෝකියෝ නිගියා ක. නිගියා ක කියලා කියන්නේ කාර්ය බහුලයි. ඊට පස්සේ ओमचुराई ओमचुराई के इंट्रेस्टिंग गुड़ा इंट्रेस्टिंग देवल करना माइनस पॉइंट कारे बहुलाई कारे बहुलाई गुड़ा खलबल कारी एके प्लस पॉइंट टोक्यो गुड़ा ओमचुराई ओमचुराई गुड़ा हों देवल करना तीन गुड़ा इंट्रेस्टिंग देवल तीन अस्तमें इतकोड़ अभी करेंगे माइनस प्लस पॉइंट अभी इकट मेदड़ गा दाल संबंध टोक्यो निगिया का दिश ओमचुराई दिश मेकट मैं सारांश मे इधरपत करते माइनस माइनस पॉइंट आओ अट ते दे दे विशेषण पद संबंध करना पुल विशेषण आओ ते कुते एक संबंध करो ना विशेषण आओ दे एक संबंध करो ये प्लस प्लस पॉइंट आवत अभी कुते दे एक अभी मे वाक्य रटा संबंध करना पुलवा है भाई माइनस प्लस पॉइंट एमता प्लस माइनस पॉइंट आवत अभी एक संबंध करें मेन में ගාණිපාතේ එකතු කළා. ඒක ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. හොඳයි අපි ඉගෙන ගත්තා ක්‍රියාපද තේ ෆෝම් භාවිත කරලා සම්බන්ධ කරන්නේ ඊට පස්සේ විශේෂණ පද කරන හැටි ඉගෙන ගත්තා. එහෙම සම්බන්ධ කළ දිග වාක්‍ය හදන හැටි. දැන් අපි මෙතෙන්දි කරන්නේ නාම පද එකිනෙකට සම්බන්ධ කළ කොහොමද වාක්‍යයක් ගොඩනගන්නේ කියලා පැහැදිලි කරගන්න හදන එක. මෙතෙන්දි දැන් අපි නාම පද සම්බන්ධ කරනකොට අපි කරන්නේ මේ නාම පදයේ දේ එකතු කළා තමයි එකින් එක සම්බන්ධ කරන්නේ. අපි මේක උදාහරණ මගින් පැහැදිලි කරගමු. එතකොට ඒක ගොඩක් ලේසි වෙයි. මේක එච්චර අමාරු නෑ. බලමු. පළවෙනි උදාහරණය මෙහෙම තියෙනවා. කරීන සංවා ඉන්දුනේෂියා චින්දේ ෆූජි දයිගුණ රියුගකු සේදෙස්. ඒ කියන්නේ මොකද්ද? කරීන මහතා ඉන්දුනීසියානු ජාතිකයෙක් වගේම
फूजी विश्वविद्यालय जात्यांतर शिष्य विदेश शिष्य की अदस्तम इतनी एंड इतकोट पे इंदोनेशिया जिंग नाम पदे एक दे दाल संबंध कल तीन इंदोनेशिया जिंदे फूजी दुण रुगक से तम ये वाक्यतें इंदोनेशिया जिंकन अभी दे दाल संबंध कल तीन इतना इंदोनेशिया जिंकन दे दाल संबंध करे इतना इंदोनेशिया जिंकन नाम पद हिंद अभी तव उदाहरण बल एक मेहमदीन करीना संगवा गकुसेदे मरिया संगवा शूफुदेस एक करीना संगवा गकुसेदे मरिया संगवा शूफुदेस करीना महता शिष्ये वगेम मरिया महता गृहणिया अदस्तम इतनी करीना महता शिष्ये वगेम मरिया महता गृहणिया अदस्तम इतनी एंड हदय तव उदाहरण एक मेहमदीन मीरा संगवा निजुहसाइदे दोकुशिंदेस एक मीरा महता औरुदु विसी अटाई दोकुशिंग की लगे आने सिंगल एहमनेत्तं बेंदला ने की ना दहस्तम एतनिंग एने मीरा संगवा निजुहसाइदे दोकुशिंदेस निजुहसाइ की ने कापी कन्ने नाम पदयक विधियट एक कापी दे दाल संबंध कर लती ना में दोकुशिंग एक एहम तमा मिन्न में नाम पद की ने कर संबंध कर गेना थी एने मांग हितना ओगलांट दें एटिक तेरुम यानने थी के ला अभी मैं पाड़मी दी साकच्चा करा क्रियापद थे फोम बायता कर लेकिन संबंध कल दिग वाक्य गुणकन हेटी ई विशेषण संबंध कल वाक्य गुणकन हेटी ना विशेषण संबंध कल वाक्य गुणकन हेटी सह नाम पद संबंध कल वाक्य गुणगण आकार मंगितर एटिक पेहदरी थी के मुनाहर मे पाड़ प्रश्न तीन पल कमेंट अभी साकच्चा करा मेटिक नवत बला गेम मिन्नो निहंग पोते तीन उदाहरण सह अरे रेन शूकर तीन कोटास् रेन शूकर हम मे पाड़ ओगलंगे उलगट दागण हम अब मेतन हम पलवे ग्रम पैटर्न मे वर्ब वन ते फोम खरा वर्ब टू कीने एक याम क्रियाव कल पशु तवत् क्रियाव कल भवसीमट अभी मे वाक्यटा भावताकरण फुल मे वाक्यटाए अवसान क्रियापदे मगिंग अभी मे वाक्य काले निरूपणीकरण फुल मेतन ओगलांट तेरन मे खरा कीने के सिंगल दास पशु कीने वर्ब ते फोम खरा वर्ब टू विधिता मे क्या मे दास तेवन कोट से तपि पेहदली करता मे विधि क्रियापद किन संबंध करोट अभी मे अवसान क्रियापदे मगिंगे काले तीन पुला अतीत कॉलेद अनातीत कॉलेद कियतमें मिथंदी तपिकरा मे वाक्य अवसान क्रियापदीन तमेंके काले निरूपणीकरण हाई अभी मेक उदाहरण मगिंग पेहदली करगा बला मित्र फलवीन उदाहरण एक मेहमती उखने इरेति खरा बोतांगो ओस्ते कुदसाय उखने इरेति खरा बोतांगो ओस्ते कुदसाय एक देख सिंगल दहसेने सली दम्मट पशु बोत्तम उबन्न करुणा कल्ला कियने सली दम्मट पशु बोत्तम उबन्न कियन दहस्तम इतनी उगलांट पेन अति मेतनी मे तेफोम मेक मुका इरेते कीन मे इरेमस कीन तमाइ इरेते विधि तेफोम मेक हदागन तीन इरेमस कील की दानवा कीन अदहस एम एतुल करणवा कीन अदहस्तम इतनी एन इरेते खरा दम्मट पशु कीन अदहस्तमाइ मेकट खरा संबंध नाट पस एन इरेते खरा बुतांगो वस्ते कुदसाय ए विधि तम ए वाक्य गुडनागागने तन तीयन मंगितन उगलांटे तेरने ती की अभी बोल तव उदाहरण एक मेहम तीन देन्नाओ खकेति खरा तोमदचिन उचिये इकिमस देन्नाओ खकेति खरा तोमदचिन उचिये इकिमस एक मुखद कोल कलाट पशु यालुवाय गिदर यानवा कीन अदहस्तम एतनिंगे देन्नाओ खकेमस कील कियन कोल करणवा कीन एक इतकोट मे खकेमस एके तेफोम एक तमाय खकेते कीन एक इतकोट एकट अपि खरा एकतु कल्ला खकेते खरा कलाट पशु कियन कोल कलाट पशु कीन अदहस्तम एतनिंगे तुम दचिन उच्चे इकिमस यालुए गिदर यानवा मेतन मे उगला पेन इकिमस कील की मेक अनातीत कालीन तील तीन दंग अभी मेक अभी यालुए गिदर गिया कील की अभी कि अनुपुला तुम दचिन उच्चे इकिमशित विधि अभी अंतिम काले ती अन्न पुल उगलांट एत सह नतियान अर्थात ये विधि युदागन पुलवा दिन्ना कखित करा तुम दचिन उच्चे इकिमसे कोल कलाट पास यालुए गिदर यानी ने कीन अदस्तम इतनी ने वगे वाट की अनुपुला कोल कलाट पशु यालुए गिदर गीयने की वाट की अनुकूल दिन्नो खकेति खरा तुम दचिन उचिये इकिमसेन दिशत ये वाट अतीत सह अनतीत कालवल एत सह नते अनार्थ मेके निरूपणीकरण पुलवा ये वार अभी पेरदी गणगत्ता आकार में तम
දැන් මම මෙතෙන්දි ගොඩක් ඕගලන්ට පැහැදිලි කරන්න හදන්නේ මෙන්න මේ verb they form කරා කියන වාක්‍ය රටාව. මම හිතනවා ඒ ටික ඕගලන්ට තේරෙන්නේ නැති කියලා අපි තව උදාහරණ මගින් මේක පැහැදිලි කරගමු. හොඳයි බලන්න ඊළඟ උදාහරණේ. ඒකේ මෙහෙම තියෙනවා. කිනෝ ෂිගතෝ ඔවත්තේ කරා නොමිනි ඉකිමස්තා. කිනෝ ෂිගතෝ ඔවත්තේ කරා නොමිනි ඉකිමස්තා. ඒ කියන්නේ මොකද්ද? ඊයේ වැඩ ඉවරුණාට පසුව බොන්න ගියා කියන අදහස් තමයි එතනින් ඉන්නේ. නොමිනි ඉකිමස්තා කියලා කියන්නේ මේගොල්ලෝ අරක්කු වොන්න ගියා කියන අදහස් තමයි එතනින් ඉන්නේ. නොමිනි ඉකිමස්තා. ඒක අතීත කාලෙන් තියලා තියෙන ඉකිමස්තා විදිහට. එතකොට ඊයේ වැඩ ඉවරුණාට පස්සේ බොන්න ගියා කියන අදහස් තමයි එතනින් ඉන්නේ. ෂිගතෝ ගා ඔවත්තේ කරා. මේ ඔවරිමස් කියලා කියන්නේ ඉවර වෙනවා කියන එක. ඒකේ තේ ෆෝම් එක තමයි ඔවත්තේ කියන එක. ඒකට කරා එකතු කරලා ඔවත්තේ කරා විදිහට තමයි එතන හදාගෙන තියෙන්නේ. අපි බලමු දැන් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම මෙන්න මේ වාක්‍ය රටාව භාවිත කරලා අපි කොහොමද උත්තර දෙන්නේ කියලා. බලන්න ප්‍රශ්නේ මේ විදිහට තියෙනවා. මෝ හිරුගහන්ව තබෙමස්තකා. මෝ හිරුගහන්ව තබෙමස්තකා. ඒ කියන්නේ මොකද්ද? දැනටමත් දවල් කෑම ගත්තද කියන අදහස එන්නේ. එහෙම නැත්නම් දැනටමත් දවල් කෑම කෑවද කියන අදහස එන්නේ. එතකොට ඔයාලට කියන්න ඕනේ මේ වැඩේ ඉවරුණාට පස්සේ කනවා කියලා. මේ වැඩේ ඉවරුණාට පස්සේ කනවා. ඔයා කොහොමද කියන්නේ? ඔයාලට කියන්න පුළුවන් මෙහෙම. කොන ෂිගතෝ ගා ඔවත්තේ කරා තබෙමස්. කොන ෂිගතෝ ගා ඔවත්තේ කරා තබෙමස්. මේ වැඩේ ඉවරුණාට පස්සේ කනවා කියලා ඔයාලට උත්තර දෙන්න පුළුවන්. ඒ විදිහට මෙන්න මේ තේ ෆෝම් කරා එක ඔයාලට යොදා ගන්න පුළුවන්. මම හිතනවා ඒ ටික ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. තව මේ පොතේත් උදාහරණ තියෙනවා. මම ඒ ටිකත් පැහැදිලි කරන්න. ඔයා කොහොමද කියන්නේ? ගෙදර ගියාට පස්සේ රෑ කෑම ගන්නවා. එහෙම නැත්නම් ගෙදර ගියාට පස්සේ රෑ කෑම කනවා කියලා ඔයා කොහොමද කියන්නේ? ඔයාට කියන්න පුළුවන් උචියේ කයෙත්te කරා බංගුහන්ව තවෙමස්. උචියේ කයෙත්te කරා බංගුහන්ව තවෙමස්. ඊළඟට ඔයා කොහොමද කියන්නේ? වැඩ ඉවරුණාට පස්සේ පීනන්න ගියා කියලා. ගියා කියලා අතීත කාලෙන් ඔයාට කියන්න ඕනේ. ඔයා කොහොමද කියන්නේ? ඔයාට කියන්න පුළුවන් ෂිගතෝ ගා ඔවත්තේ කරා ඔයෝගිනි ඉකිමස්තා. ෂිගතෝ ගා ඔවත්තේ කරා ඔයෝගිනි ඉකිමස්තා. ඒ විදිහට ඔයාට කියන්න පුළුවන්. හැමතිස්සෙම ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ විදිහට ක්‍රියාපද කිහිපයක් සම්බන්ධ කරගෙන යනකොට අන්තිම ක්‍රියාපදෙන් තමයි අපි ඒකේ කාලය නිරූපණය කරන්නේ. මම හිතන ඕගලන්ට දැන් ඒ ටික තේරුම් ගන්න ඇති කියලා. අපි යන් එහෙනම් ඊළඟ කොටස සාකච්ඡා කරමු. හොඳයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන වාක්‍ය රටාව තමයි noun 1 වා noun 2 ඊට පස්සේ ගාණිපාතයත් එක්ක adjective එක සම්බන්ධ කරලා හැදෙන වාක්‍ය රටාව. අපිට මේ වාක්‍ය රටාව මගින් කෙනෙක් හෝ යම් දෙයක ලක්ෂණ විස්තර කරන්න යොදා ගන්න පුළුවන්. මෙහිදී N1 කියලා කියන්නේ උක්තය. ඒ වගේම N2 කියලා කියන්නේ එමගින් විස්තර කරන නාමපදේ. ඊළඟට අපි කරන්නේ ගාණිපාතය දාලා එයාගේ විශේෂණ පදේ සම්බන්ධ කරනවා. අපිට ඉස්සරත් මේ වගේ වාක්‍ය රටා හම්බ වෙලා තිනවා noun 1 වා noun 2 ආකාරයේ වාක්‍ය රටා. හැබැයි අපිට මේ ගාණිපාතයත් එක්ක adjective එකක් සම්බන්ධ කරලා වාක්‍ය රටාවක් හම්බුන්නේ නැහැ. අපි ඒකින්ද තමයි මෙතන මේක සාකච්ඡා කරන්න යන්නේ. මම මේක උදාහරණ මගින් පැහැදිලි කරලා තිනවා. බලන්න පළවෙනි උදාහරණය. ඒකෙ මෙහෙම තියෙනවා. ඕසකවා තබෙමොනෝ ගා ඔයිෂී දෙස්. ඕසකවා තබෙමොනෝ ගා ඔයිෂී දෙස්. ඒ කියන්නේ මොකද්ද? ඕසකවල කෑම රසවත් කියන අදහස් තමයි එතනින් එන්නේ. මේ ඕසක කියලා කියන්නේ යාගේ උක්තේ. එහෙම නැත්නම් පළවෙනි නාමපදේ. ඊට පස්සේ තබෙමොනෝ කියලා කියන්නේ දෙවන නාමපදේ. ඒ කියන්නේ මේ උක්තේ මගින් විස්තර කරන එක. මේ ඕසක කියන එකෙන් විස්තර කරන්නේ මේ තබෙමොනෝ කියන එක. තබෙමොනෝ කියලා කියන්නේ කෑම. ඒකට අපි ඊට පස්සේ ගාණිපාතය දාලා විශේෂණ පදේ සම්බන්ධ කරනවා ඔයිෂී කියන. ඔයිෂී කියලා කියන්නේ රසවත් කියන එක. ඕසකවා තබෙමොනෝ ගා ඔයිෂී දෙස්. ඕසකවල කෑම රසවත් කියන අදහස් තමයි එතනින් එන්නේ. අපි තව උදාහරණයක් ගමු. ඒකෙ මෙහෙම තිනො දොයිට්සුන ෆුරංකෙන්වා වයින්ගා යුමේ දෙස්. දොයිට්සුන ෆුරංකෙන්වා වයින්ගා යුමේ දෙස්. ඒ කියන්නේ මොකද්ද? ජර්මනියේ ෆ්‍රැන්කෙන් කියන තැන වයින් වලට ප්‍රසිද්ධයි කියන අදහස් තමයි එතනින් එන්නේ. මේ ජර්මනියේ ෆ්‍රැන්කෙන් කියන එක තමයි එයාගේ N1. ඒ කියන්නේ පළවන නාමපදය. එහෙම නැත්නම් උක්තේ කියලා අපිට කියන්න පුළුවන්. ඒකේ විස්තර වෙන එක තමයි වයින් කියන එක. ඒක තමයි එයාගේ දෙවන නාමපදේ. ඊට පස්සේ ගාණිපාතය දාලා යුමේ දෙස් කියලා අපි සම්බන්ධ කරලා තියෙනවා. මේ යුමේ කියලා කියන්නේ ඒකේ adjective එක. එහෙම නැත්නම් විශේෂණ පදේ. මම හිතනවා ඔයගලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. බලන්න ඊළඟ උදාහරණය. ඒකෙ මෙහෙම තියෙනවා. මරියා සංවා කමිගා නගයි දෙස්. මරියා සංවා කමිගා නගයි දෙස්. ඒ කියන්නේ මොකද්ද? මරියා මහතාගේ කොණ්ඩේ දිගයි කියන අදහස් තමයි එතනින් එන්නේ. මරියා සංවා කමිගා නගයි දෙස්. මරියා මහතාගේ කොණ්ඩේ දිගයි. මරියා සං කියලා කියන්නේ යාගේ උක්තේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කතරු කියලා. ඊට පස්සේ කමි කියලා කියන්නේ යාගෙන් විස්තර වෙන දේ.
ඒක කමි කියන්නේ කොණ්ඩය ගැන තමයි විස්තර වෙන්නේ ඒක ගාණිපාතයත් එක්ක සම්බන්ධ කරලා තියෙන විශේෂණ පදයට මොකද්ද නගයි දෙස ඒ කියන්නේ දිගයි කියන එකට තවත් ඔයගලන් මින්නෝ නියඟපතේ උදාහරණ තියෙනවා උදාහරණයක් විදිහට මම මෙතන ගන්නවා කරීන සංවා සේගා තකයි දෙස් ඒ කියන්නේ මොකද්ද කරීන මහතා උසයි කියන අදහස් තමයි එතනින් එන්නේ සේගා තකයි කියලා කියන්නේ උසයි කියන එක ඒකත් මේ ආකාරයෙම වාක්‍ය රටාවක් ඊළඟට තියෙනවා කරීන සංවා මේගා ඕකී දෙස් කරීන සංවා මේගා ඕකී දෙස් ඒ කියන්නේ මොකද්ද කරීන මහතාගේ ඇස් ලොකුයි කියන අදහස් තමයි එතනින් එන්නේ ජපන් ජාතික ගොඩක් ඇස් ලොකු කට්ටියට කැමති මොකද ඒගොල්ලන්ගේ ඇස් ගොඩක් පොඩි හින්දා ඒගොල්ලෝ කැමති ඇස් ලොකු කට්ටියට එතකොට ඒගොල්ලෝ බලලා කියනවා ඔයාගේ ඇස් ගොඩක් ලොකුයි නේද මාර ලස්සනයි කියලා කියනවා ඒකට තමයි මෙතන ලියලා තියෙන්නේ කරීන සංවා මේගා ඕකී දෙස් කියලා ඊළඟට තියෙනවා කරීන සංවා කමිගා මිජිකයි දෙස් කරීන සංවා කමිගා මිජිකයි දෙස් ඒ කියන්නේ මොකද්ද කරීන මහතාගේ කොණ්ඩේ කොටයි කියන අදහස් තමයි එතනින් එන්නේ ඒ විදිහේ උදාහරණ ටිකත් ඔයගලන්ට පොතේ දීලා තිනවා ඒ ටිකත් අරගෙන තවත් මේකේ පොතේ තියෙන ඔරෙන්ෂු කරන්න තැන් ඒවත් ප්‍රැක්ටිස් කරලා බලන්න එතකොට ඔයගලන්ට මේක ගොඩාක් පහසුවෙන් අල්ල ගන්න පුළුවන් මම හිතනවා ඒ ටික ඔයගලන්ට දැන් තේරෙන්න ඇති කියලා අපි යන් ඊළඟ කොටස සාකච්ඡා කරමු හොඳයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ noun 1 o verbs කියන ආකාරයේ වාක්‍ය රටාව මේක ටිකක් ඔයගොල්ලන්ට ඔළුවට දාගන්න සිද්ධ වෙනවා මොකද යම් ක්‍රියාවක ආරම්භයක් නිරූපණය කරන විට දෙමස් සහ ඔරිමස් යන ක්‍රියාපද සමග ඕනිපාතේ අපිට සෑම විටම සම්බන්ධ කරන්න පුළුවන් එතකොට මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙමස් සහ ඔරිමස් ආවොත් ඒ ක්‍රියාපද වලට යම්කිසි ක්‍රියාවක ආරම්භයක් නම් ඒකේ නිරූපණය වෙන්නේ ඔයගලන්ට පුළුවන් ඕනිපාතේ දාලා සම්බන්ධ කරන්න මොකද මේවා අපිට අවශ්‍ය වෙන සමහර අවස්ථාවලදී අපිට එනවා විභාගෙදි නිපාත දාන්න. ඒ නිපාත දානකොට අපිට හරි නිපාතේ දාගන්නකොට අපිට බලන්න සිද්ධ වෙනවා මේකේ අග ක්‍රියාපදේ කොහොමද කියලා. අපි මේක උදාහරණමකින් පැහැදිලි කරමු. බලන්න පළවෙනි උදාහරණය. ඒක මෙහෙම තියෙනවා. සිචිජිනි උචියෝ දෙමස්. සිචිජිනි උචියෝ දෙමස්. ඒ කියන්නේ මොකද්ද? හතට gederin පිටත් වෙනවා කියන අදහස තමයි එතනින් එන්නේ. මෙතන උචි කියලා කියන්නේ එයාගේ starting point එක. එයා කියන්නේ එයාගේ ක්‍රියාව ආරම්භ කරන ස්ථානේ. ඊට පස්සේ දෙමස් කියලා කියන්නේ පිටත් වෙනවා කියන එක. එතකොට මේ ක්‍රියාව ආරම්භ කරන ස්ථානයයි මේ දෙමස් කියන ක්‍රියාපදයයි අපි කරන්නේ ඕනිපාතයත් එක්ක සම්බන්ධ කරනවා. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න සිද්ධ වෙනවා. මේ දෙමස් ඔරිමස් આવොත් ඕනිපාතයත් එක්ක සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා කියන එක. බලන්න ඊළඟ එක. ඒකේ තියෙනවා මෙහෙම. උමෙදදේ දෙන්ෂාව ඔරිමස්තා. උමෙදදේ දෙන්ෂාව ඔරිමස්තා. ඒ කියන්නේ මොකද්ද? උමෙද වලින් දුම්රියෙන් බැස්සා කියන අදහස තමයි එතනින් එන්නේ. මෙතන මේ දෙන්ෂා එක. ඒ කියන්නේ දුම්රිය කියන එක තමයි එයාගේ ආරම්භක ස්ථානේ එතනින් එයා බැහැලා තිනවා. ඒක තමයි ඕනිපාතයත් එක්ක සම්බන්ධ කරලා තින්නේ දෙන්ෂාව ඔරිමස්තා කියලා. මේ ඔරිමස් දෙමස් આવත් ඔයාට මේ ඕනිපාතේ යොදන්න සිද්ධ වෙනවා. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. හොඳයි අපි යන් එහෙනම් ඊළඟ කොටස සාකච්ඡා කරන්න. හොඳයි අපිට ඊළඟට හම් වෙන වාක්‍ය රටාව තමයි මේ දෝයත්තේ කියන එක භාවිතා කරලා අපි හදන වාක්‍ය රටා. මේ දෝයත්තේ කියලා කියන්නේ යමක් කරන්නේ කෙසේද? එහෙම නැත්නම් යමක් කරන්නේ කොහොමද කියලා අසා දැනගන්න අපිට භාවිතා කරන්න පුළුවන් වචනයක්. මේ දෝයත්තේ කියන එක. අපි බලමු මේ දෝයත්තේ කියන එක භාවිතා කරලා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා. බලන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිනවා යා. දෛගගු මැදේ දෝයත්තේ ඉකිමස්කා? දෛගගු මැදේ දෝයත්තේ ඉකිමස්කා? ඒ කියන්නේ කොහොමද? විශ්වවිද්‍යාලය දක්වා කොහොමද යන්නේ? එහෙම නැත්නම් විශ්වවිද්‍යාල දක්වා යන්නේ කොහොමද කියන අදහස් තමයි එතනින් එන්නේ. දෝයත්තේ කියලා කියන්නේ කොහොමද කෙසේද කියන අදහස් තමයි එතනින් එන්නේ. එතකොට ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන් මෙහෙම. ටෝකියෝ එකිකරා ජූරොකු බන්නෝ බසුනි නොත්තේ දෛගකු මයේදේ ඔරිමස් කියලා ඔයාලට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ටෝකියෝ වලින් අංක 16 බස් එකකින් නැගලා විශ්වවිද්‍යාලය ඉදිරියෙන් බහින්න කියන අදහස් තමයි එතනින් එන්නේ. ඒ විදිහට ඔයාලට මේ දෝයත්තේ භාවිතා කරලා විවිධ ප්‍රශ්න අහන්න පුළුවන්. මේක කරන්නේ කොහොමද? මෙහෙට යන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට ජපානිදී හම්බ වෙන පළතුරු ගෙඩියක් ඔයා දන්නේ නැහැ මේක කොහොමද කන්නේ කියලා. ඔයාලට අහන්න පුළුවන් කොන කුද මොනවා? දෝයත්තේ තවෙ මස්කා? මේ පළතුරු ගෙඩිය කොහොමද කන්නේ කියලා ඔයාලට අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මස් වර්ගයක් හම්බ වෙනවා. ඔයා අහනවා මේ මස් කොහොමද කන්නේ කියලා. කොන නිකුවා? දෝයත්තේ තවෙ මස්කා? මේ මස් කොහොමද කන්නේ? ඊට පස්සේ මොකක් හරි වැඩක් තියෙනවා ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට අහන්න ඕනේ. ඔයාලට අහන්න පුළුවන් කොනොෂිගතෝවා දෝයත්තේ යරිමස්කා? මේක කොහොමද කරන්නේ කියන අදහස
ඔයාට ගන්න පුළුවන් මේ දෝ යත්තේ කියන එක භාවිතා කරලා. මං හිතනවා ඔයගලන්ට ඒක තේරුම් ගන්න ඇති කියලා. අපි යමු එහෙනම් ඊළඟ කොට සාකච්ඡා කරන්න. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ දොරේ සහ දොනෝ එක්ක. එතනට නාම පදයක් යෙදුනට පස්සේ ඒකේ මොන වගේ තේරුමක් දෙන්නේ කියන එක මුලින්ම මේ දොරේ කියන එක පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ වස්තුන් තුනක් හෝ වැඩි ගණනක් ඇති තැනකින් යම් නිශ්චිත දෙයක් ගැන අසා දැන ගැනීමට අපිට මේ දොරේ කියන එක භාවිතා කරන්න පුළුවන්. මේකේ මොන කෝකද කියන සිංහල තේරුම අපිට ලැබෙනවා. අපි මේක උදාහරණමකින් පැහැදිලි කරගමු. බලන්න පළවෙනි උදාහරණය ඒකෙ මෙහෙම තියෙනවා. මිරාසන්න කසාව දොරේ දෙස්ක. මිරාසන්න කසාව දොරේ දෙස්ක. ඒ කියන්නේ මොකද්ද? මිරා මහතාගේ කුඩේ කෝකද? එහෙම නැත්නම් මොන එකද කියන අදහස් තමයි එතනින් එන්නේ. මිරා මහතාගේ කුඩේ කෝකද කියන අදහස. එතකොට අපිට උත්තර දෙන්න පුළුවන්. අනෝ අවොයි කසාදෙස්. අනෝ අවොයි කසාදෙස්. අර නිල් පාට කුඩේ කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. ඒ විදිහට අපිට දොරේ යොදා ගන්න පුළුවන් අර කිහිපයක්. ඒ කියන්නේ තුනක් හෝ වැඩි ගණනක් තියෙන තැනකින් කෝකද කියලා අසා දැනගන්න. දැන් ඕගලන්ට මෙතන පොතේ උදාහරණක් දීලා තිනවා. තිනවා මිරාසන්න කබන්වා දොරේ දෙස්කා කියලා. මිරාසන්න කබන්වා දොරේ දෙස්කා. එතකොට අපිට කියන්න ඕනේ කළු පාට පරණ බෑග් එක කියලා. අපි කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් අනෝ කුරොකුතේ පුරුයි කබන් දෙස්. අනෝ කුරොකුතේ පුරුයි කබන් දෙස් කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. ඒ විදිහට ඊළඟට තිනවා කරිනසන්න කබන්වා දොරේ දෙස්කා කියලා. කරිනසන්න කබන්වා දොරේ දෙස්කා. අතන ඒ කියන්නේ මොකද්ද? කරින මහතාගේ බෑග් එක කෝකද කියලා තමයි එතනින් අහන්නේ. එතකොට බෑග් කිහිපයක් තියෙනවා. එතනින් අපිට දෙන්න ඕනේ උත්තරේ රතු පාට පොඩි බෑග් එක කියලා. අපි කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් අනෝ අකකුතේ චීසයි කබන් දෙස් කියලා අපිට කියන්න පුළුවන්. අනෝ අකකුතේ චීසයි කබන් දෙස්. ඒ විදිහට අපිට මේ දොරේ කියන එක දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ කිහිපයක් තියෙන තැනකින් කෝකද කියලා අහන්න අපිට මේ දොරේ කියන එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට මං පෙරදී පැහැදිලි කරා වගේ උත්තර දෙන්නත් පුළුවන්. හොඳයි. ඊළඟට අපිට තියෙන එක තමයි මේ දොනෝ කියන එක. දොනෝ යන්න වාක්‍ය මැදට යොදාගත හැකි අතර මොන යන සිංහල තේරුම අපිට එකින් ලැබෙනවා. අපි මේකත් උදාහරණ වලින් පැහැදිලි කරගමු. බලන්න පළවෙනි උදාහරණේ ඒකේ මෙහෙම තිනෝ සන්තොෂසන්වා දොනෝ හිතෝ දෙස්කා. සන්තොෂසන්වා දොනෝ හිතෝ දෙස්කා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? සන්තොසු මහතා මොන පුද්ගලයාද කියලා තමයි එතනින් අහන්නේ. එතකොට උදාහරණයක් විදිහට මොකක් හරි පින්තූරයක් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් කට්ටියක් ඉන්න තැනක වෙන්න පුළුවන්. ඔයාට අහන්න ඕනේ මේ සන්තොසු කියන කෙනා මොන පුද්ගලයාද කියලා තමයි ඔයාට අහන්න ඕනේ. එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන් මේ විදිහට අනෝ සේගා තකකුතේ කමිගා කුරොයි හිතෝ දෙස්. අනෝ සේගා තකකුතේ කමිගා කුරොයි හිතෝ දෙස්. අර උස කොණ්ඩේ කළු පාට පුද්ගලයා කියලා ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඒ විදිහට යම් පුද්ගලයෙක් පිළිබඳව අසා දැනගන්න අපිට මේ දොනෝ කියන එක යොදා ගන්න පුළුවන්. මේකේ තව උදාහරණයක් තියෙනවා පොතේ. මම එතන උදාහරණයක් ගන්නම්. එතන මෙහෙම තියෙනවා අහලා මිරා සංවා දොනෝ හිතෝ දෙස්කා කියලා. මිරා සංවා දොනෝ හිතෝ දෙස්. එතකොට අපිට උත්තර දෙන්න ඕනේ තරුණ උස පුද්ගලයා කියලා. අපි කොහොමද කියන්නේ? තරුණයි කියලා කියන්නේ වකයි කියන එක. අපිට කියන්න පුළුවන් අනෝ වකකුතේ සේගා තකයි හිතෝ දෙස්. අනෝ වකකුතේ තේගා තකයි හිතෝ දෙස්. අර තරුණ උස පුද්ගලයා කියලා අපිට උත්තර දෙන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා තව උදාහරණයක්. වත්ත සංවා දොනෝ හිතෝ දෙස්කා. ඒකේ අදහස වෙන්නේ මොකද්ද? වත්ත මහතා මොන පුද්ගලයාද කියන අදහස. එතකොට අපිට උත්තර දෙන්න කියලා තියෙනවා දාන්සුගා ජෝසු. ඒ කියන්නේ නටන්න දක්ෂ සුතෙකිනා. සිත් ඇද ගන්නා සුළු පුද්ගලයා කියලා. අපි කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් දාන්සුගා ජෝසුදේ සුතෙකිනා හිතෝ දෙස් කියලා අපිට කියන්න පුළුවන්. දාන්සුගා ජෝසුදේ සුතෙකිනා හිතෝ දෙස්. මේ ජෝසු දේ කියලා තමයි මම එතනින් යොදාගත්තේ. මොකද මේ ජෝසු කියන එක නා විශේෂණයක්. අපි එතකොට නා විශේෂණ සම්බන්ධ කරන්නේ මොකද්ද? දේ කියන එක එකතු කරලා. දාන්සුගා ජෝසු දේ සුතෙකිනා හිතෝ දෙස් කියලා අපිට කියන්න පුළුවන්. ඒ විදිහට මේ දොරේ කියන එක භාවිතා කරලා කෝකද කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම මේ දොනොක් කියන එක භාවිතා කරලා මොන කියන අදහස ගන්න පුළුවන්. ඒවා අරගෙන අපිට විවිධ වර්ගයේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ප්‍රශ්න අහන්න පුළුවන් මේවා භාවිතා කරලා. දැන් මම උත්තර දුන්න විදිහට ඕගලන්ට උත්තර දෙන්න පුළුවන්. මේ ටික මේ මින්නෝනි හිඟ පොතේ තියෙන උදාහරණ ඒවත් අරගෙන ඕගොල්ලෝ පොඩ්ඩක් රේන්ෂු කරන්න. එතකොට මේ ටික පහසුවෙන්ම ඕගලන්ට අල්ල ගන්න පුළුවන් වෙයි. ස්තුති වීඩියෝ එක බැලුවට මින්නෝනි හිඟ පොතේ 17 වන පාඩමේ පළවෙනි කොටසින් අපි නැවත හමු. Subscribe කරන්න අපේ channel ජපන් පන්තිය සහ ඉසුරු ඉන් ජපාන්. ඒ වගේම like කරන්න අපේ Facebook page එක ජපන් පන්තිය.